දැන් ඊට පස්සේ ආයත ඕගොල්ලන්ට කියසත් මම කියනවා මෙන්න මේ වගේ සරල රේඛා. මෙතනදී වෙන්නේ මොකද්ද? මෙන්න මේ වෘත්තයේ පරිධියන් දෙපස යා කරලා තියෙනවා. මේ සරල රේඛාවෙන් පරිධියන් දෙපස යා කරලා තියෙනවා. හැබැයි මේ රේඛාව අර කේන්ද්‍රය හරහා ගමන් කරන්නේ නැහැ. පරිධියන් දෙපස යා කරලා තියෙනවා. හැබැයි කේන්ද්‍රය හරහා ගමන් කරන්නේ නැහැ. ඒ මේක අන්න කේන්ද්‍රයෙන් මෙන්න මේ වගේ පරිධිය හරහා පරිධියන් දෙපස යා කරන මේ වගේ රේඛාවකට කියනවා මොකද ජියාය කියලා. එතකොට ඕගොල්ලෝ වගේ අහයි මෙන්න මේ විස්කම්භය කියන්නේ ජියායක් නේද කියලා. ඔව් පුතේ විස්කම්භය කියන්නේ ජියාය. විස්කම්භය කියන්නේ ජියායක් තමයි. හැබැයි මේ ජියාය කේන්ද්‍රය හරහා යන නිසා එයාට විශේෂ නමක් කියනවා මොකද්ද විස්කම්භය කියලා. මේ විස්කම්භය කියලා කියන්නේ ජියායක් තමයි. හැබැයි ඒ ජියායට විස්කම්භය කියන නම වැටුනේ පුතේ එයා කේන්ද්‍රය හරහා ගමන් කරන නිසා. නැත්තම් පරිධියන් දෙකක් යා කරන ඕනෑම සම්ප්‍රේකාවන කියන නම තමයි ජියාය. එතකොට ඔන්න ඕක කියසත්ිය අපි සාකච්ඡා කරා. ඒ වගේම මුත්තේ මම කියසත්ිය ඕගොල්ලන්ට තව කාරණාවක් කිව්වා වෘත්තයට කේන්ද්‍රයක්. කේන්ද්‍රය කියන්නේ වෘත්තය හරිය මැදින් පිළිගන්න රේඛා මෙමෙ. පිළිගන්න ලක්ෂය. ඊළඟට මම අඳිනවා ජියාය. හරි. මම අඳිනවා මෙතන ජියාය. දැන් මේකල මම මෙන්න මෙහෙම වැඩක් කරනවා පුතේ කේන්ද්‍රයේ ඉඳන් මේ ජියායේ මධ්‍ය ලක්ෂය ජියායේ උඩනම සෙන්ටිමීටර 10 කියලා මේ සරල රේඛාව සෙන්ටිමීටර 10 නම් ඒකේ පරිමෙද මධ්‍ය ලක්ෂය වෙන්නේ සෙන්ටිමීටර 5ක දුර. එහෙමනම් මධ්‍ය ලක්ෂය වෙන්නේ. එතකොට මෙන්න මේ ජියායේ මධ්‍ය ලක්ෂය වෙන්න දැන් මම කරන්නේ පුතේ මෙන්න මේ කේන්ද්‍රයයි මෙන්න මේ ජියායේ මධ්‍ය ලක්ෂයයි මේ විදිහට රේඛාවකේ යා කර මේ විදිහට රේඛාවකේ යා කර තම තියසත්ටි ඔයගොල්ලන්ට මේ ක්‍රියාකාරකමක් විදිහටම කිව්වා කෝණ මානය අරගෙන මෙන්න මේ කෝණය මානින්න මතකයි මම ඉස්සෙල්ලම කිව්වා වෘත්තයක් ඇඳගන්න ජියායක් ඇඳගන්න කේන්ද්‍රය ලකුණු කරන් ජියායේ හරිය මැද ලකුණු කරන් ඒකල මෙන්න මේ සරල රේඛාව මේ විදිහට කේන්ද්‍රය ජියායේ මධ්‍ය ලක්ෂය යා කරන් කෝණ මානය අරගෙන මේ කෝණේ විශාලත්වය මනින්න කියලා මම එතකොට ඕගොල්ලන්ට හරියටම ආවා පුතේ ඒක අංශක 100ක් විදිහට හරියටම අංශ 90ක් වෙනකොට අංශක 90ක් වෙනවා කියලා ඕගොල්ලෝ ගියන් සතිය හරියටම දැම්මා. ඒත් එක්කම පුතේ මේක තව ලස්සන කතාවක් තියෙනවා. මේක එහා පැත්තත් මනින්න කිව්වා. දැන් මේ කෝණය මෙන්න කෝණ මානයේ අංශක 90ක්. ඒ වගේම මම කිව්වා මේ කොටපත් මනින්න කිව්වා. ඒකත් හරියටම අංශක 90ක්. එතකොට මේක ක්‍රියාකාරකමක් විදිහට ඕගොල්ලෝ දැනගත්තා. ඒ වගේම ගිය සතියේ මුත්තේ මට පොඩ්ඩක් මතක් කරන්න ප්‍රමේයක් කියලා දුන්නා. ප්‍රමේයක් කියලා දුන්නා නම් ඔයගොල්ලන්ට ගිය සතියේ. ඔව් සර්. කොහොමද කියලා දුන්න ප්‍රමේය කියන්න මට පොඩ්ඩක් මතක් කරන්න මට. පොඩණික වචන පොඩ්ඩක් කියන මුල් ටික කිව්වා නම් ඇති මට. වෘත්තයක කේන්ද්‍රයක් ගියායේ මධ්‍ය ආහයි වෘත්තයේ කේන්ද්‍රයක් ගියායේ මධ්‍ය ලක්ෂයක් යා කරන රේඛාව ගියායට ලම්බක වේ කියන ප්‍රමේයනේ දුටේ දුන්නේ මන්දිය සතිය. ඔව් සර්. ආයි ලම්බකයි කියන වචනේ මොකද්ද? අංශක 90යි කියන්නේ. ලම්බකයි කියන වචනේ මොකද්ද පුතේ? අංශක 90යි කියන කතා. මේ කිව්වේ මොකද්ද? කේන්ද්‍රයයි වෘත්තයේ ගියායේ මධ්‍ය ලක්ෂයයි යා කරන රේඛාව ජියායට ලම්බක වේ කියලා කිව්වේ පුතේ මේ කෝණ දෙක අංශක 90යි කියන එක තමයි පුතේ. ඉතින් ගිය සතියේ අපි ඔන්න ඔය ටික තමයි සාකච්ඡා කරේ. දැන් ගිය සතියේ කිසිම වෙලාවක මම ඔයගොල්ලන්ට මේක ගෙදර වැඩක් හිම දුන්නේ නැහැ නේ. ඕක අභ්‍යාසයක් දුන්නද පුරුත් පාඩමේ? නෑ සර්. දුන්නේ නැහැ. දුන්නේ නැහැ. හරි. දැන් මෙන්න මේක අහන්න. එතකොට ඔයගොල්ලෝ ප්‍රමේය කියන එක ඉගෙන ගන්න මොකද්ද? වෘත්තයක කේන්ද්‍රයයි ජියායේ මධ්‍ය ලක්ෂය යා කරන රේඛාව ජියායට ලම්බක වේ කියලා කියන ප්‍රමේයය තමයි ඉගෙන ගත්තේ. ලම්බකයි කියන්නේ අංශක 90යි කියන කතාව. ඔබ තමයි ඇත්ත කතාව අංශක 90යි කියන කතාව. වැදගත් වුණ පොතේ ඒකෙන් එහාට අපි තව ටිකක් ගියොත් අපිට තියෙන මෙන්න මෙතන එතන ගහන අභ්‍යාස. ඔය ප්‍රමේය කියලා දුන්නාට පස්සේ එතන ගහන යන්න කියන ඇත්තම කතාව අභ්‍යාස. පොතේ මම මෙන්න මේ ජ්‍යාමිතිය කියන එක මෙන්න මෙහෙම හඳුන්වනවා. ඕගොල්ලෝ මේක පිළිගන්නවද නැත්නම් නැහැ සම්හරලා ඕගොල්ලන්ගේ මිත්‍යේ ඇති
හැබැයි වැඩි ප්‍රමාණයක් වර්ණයේ කියන කතාවේ සිටේ ඕගොල්ලන්ගේ තියෙනවා හැබැයි සමහර ළමයි කීක දෙන්නත් මේ කියන එක අදාළ නොවෙන්න පුළුවන් මොකද සාමාන්‍යයෙන් අපි දන්න විදිහට මේ 10 9 10 11 ළමයි කියනවා ඕගොල්ලෝ ආසම අමාරුම අමාරුම එපාම වෙනකොට මොකද කියලා ඕගොල්ලෝ මොකද ගොඩක් නම් කියන්නේ මොකද ඥානනික කොටස් හරිය අමාරුයි අපි මේ පා වෙනවා කියන වචනය කියන ළමයිගේ බොහෝම අකමැත්තක් තියෙනවා මේක හිතටුනේ නැහැ අකමැත්තා ඥානනික කොටස් වලට කැමති නැහැ පුතේ ඥානනික කොටස් ඇත්තටම ඉගෙන ගන්නකොට හරිම පරලව අනිත් කෙනෙකුට වඩා ආසාවෙන් ඉස්සනන්න පුළුවන් කොටසක් මේ ඥානනික කියන්නේ හැබැයි පුතේ කොටා සාර්ථික අවබෝධය තියෙන්න ඕනේ මම උදාහරණයක් මෙහෙම කියන්නම් ඕගොල්ලන්ගේ ඥානනිකය දෙන ගාන හදනවා කියන්නේ යුද්ධයක් කියන්නේ ඥානනිකය දෙන ගාන සමහර දරුවන්ට මේ ගාන විසඳනවා කියන්නේ යුද්ධය පුතේ යුද්ධයක් කියන්නේ අපි කියමු ඕගොල්ලෝ කතාවේ මේක යුද්ධයක් හරි මේ ගාන ඥානනිකය ගාන විසඳන කිව්වා පුතේ මේ යුද්ධයකට සාර්ථකව මොහොත දෙන්න පුළුවන් ඕගොල්ලන්ට ආයුධ තියෙනවා ඒ ආයුධ තියෙනවා නම් ඕගොල්ලන්ට සාර්ථකව මොහොත දෙන්න පුළුවන් හැබැයි පුතේ ආයුධ පිටපත් මතක තියාගන්න අවස්ථාවේ හැටියට ආයුධ යොදා ගන්න ඕගොල්ලන්ට හැකියාව තියෙනවා ඕනම යුද දෙමළෙක් ආව ඇති තරම් ආයුධ තිබ්බට බෑ අවස්ථාවේ හැටියට පුතේ ඒ ආයුධ වලින් අවශ්‍ය ආයුධ තෝරා ගන්න එක යුද දෙමළෙක්ගේ දක්ෂකම ඒ වගේම තමයි ඕගොල්ලෝ මේ දෙන ගැටලුව විසඳීම යුද්ධයක් නම් මේ යුද්ධය ජයග්‍රහණය කරන්න පුළුවන් ඕගොල්ලෝ ඕගොල්ලෝ ගාව තියෙන ආයුධ අවශ්‍ය මොහොතේ අවශ්‍ය කෙනා හරි කෙනා හරි ආයුධය තෝරා ගන්න පුළුවන් එහෙම නැත්නම් මේ ඥානෙකේ ගැටුවක් විසඳන එක හරිම අමාරුයි හරි මම එහෙමනම් දැන් කියන්නම් ඕගොල්ලොන්ට එන යුද්ධය මොකද්ද ගැටලු විසඳේම දැන් ඕගොල්ලෝ ගාව තියෙන ආයුධ මොනවද කියන එක සමහරව දරුවෝ දන්නේ දැන් මේ ආයුධ දෙක මොනවද කියලා දැනගත්තොත් ඒ කියන්නේ මේ ඕගොල්ලෝ මේ වෙනකොට ඕගොල්ලෝ දන්න කාරණා මොනවද කියන එක දැනගත්තොත් අවශ්‍ය විදිහට අවශ්‍ය කැනදී එක යොදා ගත්තොත් ඕගොල්ලන්ට මේ ගැටලු විසඳීම ඥානිකේ ගාන විසඳන්න ඉතාම පහසුවෙන් පුළුවන් වෙයි. එහෙනම් මම ඉස්සෙල්ලම කතා කරනවා මේකෙදි ඕගොල්ලෝ ගාව තියෙන ඇත්තටම යුද්ධ ටික මොනවද කියලා. ඒතොර සෝරි ආයුධ මොනවද කියලා. මේ ආයුධ කියන්නේ ඕගොල්ලෝ මේක කලින් ඉගෙනගත්ත ඥානිකේ ක්‍රමය. මේ ආයුධ කියලා මම හඳුන්වන්නේ ඕගොල්ලෝ මේකට කලින් ඉගෙනගෙන තියෙන ඥානික ප්‍රමේය. මේ පාඩම සාර්ථකව අවසන් කරන්න නම් සාර්ථකව මුහුණ දෙන්න නම් පුතේ හැම දරුවටම ඕ අවශ්‍ය වෙනවා. පෞගිය කාලවලදී ඉගෙනගත්ත ඥානික ප්‍රමේය. දැන් ඒකවල මේ වෘත්තවල මම උගන්වන ප්‍රමේය මොකද්ද? වෘත්තයක කේන්ද්‍රය සහ ඥායයේ මධ්‍ය ලක්ෂ්‍ය ආකන රේඛාව ඥායයේ ලම්බක වේ කියන ප්‍රමේය කියන්නේ. ඔච්චරයි. දැන් ওই ප්‍රමේය හරහා තමයි දැන් ඔයගොල්ලන්ට මෙතනින් හරින් කියන අභ්‍යාසවල ගැටලු විසඳන්න තියෙන්නේ. හැබැයි ඒක විසඳන්න ඉතල මෙන්න මේ දේවල් ඔයගොල්ලන්ට ඕනේ නේ. මොනවද දැන්? පුතේ ඔයගොල්ලෝ 10 ශ්‍රේණි දිගෙන ගත්තා ත්‍රිකෝණ අංග සාම්‍ය කියලා පො. මතකයි. ත්‍රිකෝණ අංග සාම්‍ය. ත්‍රිකෝණ අංග සාම්‍ය කියලා පාඩමක් ඉගෙන ගන්න. මේ ත්‍රිකෝණ අංග සාම්‍ය පාඩමේ ඕගොල්ලන්ට මතකද දන්නේ ත්‍රිකෝණ අංග සම අවස්ථා හතරක් ඕගොල්ලන්ට කියලා දීලා නැහැ කියලා දීලා තියෙනවා මොනවද මේ ත්‍රිකෝණ වල ත්‍රිකෝණ අංග සාම්‍ය පාඩමේ ත්‍රිකෝණ අංග සම අවස්ථා හතර විදිහට ඕගොල්ලන්ට අපි කියලා දීලා තියෙනවා පා 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 අවස්ථා මේක මතක් කරගන්න නැතුව මට මේ පාඩමට ගිහිල්ලා වැඩක් නැහැ එහෙම වුණොත් ඕගොල්ලන්ට මේක අමාරු වෙනවා ඒක නිසා තමයි ඕගොල්ලන්ට මේ අවශ්‍ය ඕගොල්ලෝ ගාව තිබිය යුතු ආයුධ ටික මම මොනවද කියලා දෙන්න. දැන් බැරිලා ඒ ආයුධ මේ කියපු දේවල් අමතකලා තියෙනවා. දැන්වත් කරුණාකරලා මතකේ තියාගන්න. එහෙම නෑ එහෙම මතක් කරගත්තොත් ඕගොල්ලන්ට අවශ්‍ය ආයුධ ටික ඕගොල්ලෝ ගාව තියෙනවා. එතකොට ඕගොල්ලෝ පාස්වේ ඕගොල්ලන්ට ඉදිරියේ තියෙන ගැටලු විසඳ ගන්න පුළුවන්. පා 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 අවස්ථාව කියන එකත් කියලා දීලා ඇති ත්‍රිකෝණ අංග සාම්‍ය පාඩ. ආයෙ කියලා දීලා ඇති පුතේ පා පෝ පා කියන අවස්ථාව. ඒ වගේම මුතේ ඕගොල්ලන්ට ආය අපි කියලා දීලා තියෙනවා කෝ කෝ පා කියන අවස්ථාව. ඒ වගේම අපි ආය ඕගොල්ලන්ට කියලා දීලා තියෙනවා කර්ණ පා කියන අවස්ථාව. මම මේ අවස්ථා හතර තාම ඉක්මනට ටිකක් විස්තර කරා. කර්ණ පා කියන අවස්ථා හතරක් මෙන්න මේ විදිහට ඉගෙන ගන්න. මුතේ මේ ත්‍රිකෝණ අංග සමය අවුමෙන් පාඩමේදී අපි කතා කරමු මෙන්න මෙහෙම ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක මූලික අංග 6ක් තියෙනවා කියලා අපි ඔයගොල්ලන්ට උගන්වලා තියෙනවා. මොනවද ත්‍රිකෝණයක තියෙන මූලික අංග විදිහට අපි සැලකුවේ පාද 3යි අභ්‍යන්තර කෝණ
ත්‍රිකෝණයක මූලික අංග 6ක් සලකනවා. ඒ අංග 6 විදිහට අපි ගත්තේ මේ බලන්න ත්‍රිකෝණයේ පාද තුනක්. ඒ වගේම මේ ත්‍රිකෝණයට අභ්‍යන්තර කෝණ තුනකුත් තියෙනවා. එතකොට මෙන්න මේක තමයි අපි මූලික විදිහට හොයාගත් අංග 6. දැන් මෙතන මෙන්න මේ පළවෙනි ත්‍රිකෝණ අංග සමවස්ථාව වන පා 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 අවස්ථාව. උදේ මතක තියාගන්න. මෙන්න මේ ත්‍රිකෝණ අංග සම අවස්ථා 4. ඕනම අවස්ථාවකට දැන් උදාහරණයක් ගත්තොත් මේ පළවෙනි අවස්ථාව කියන්නේ පා 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 අවස්ථා. මේ පා 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 අවස්ථාව යටතේ ත්‍රිකෝණ යුගලය අංග සම කරොත් මම කිව්ව ඕගොල්ලන්ට අමතර වාසි නැත්නම් බෝනස් විදියට තවත් කොටස් එකක් ලැබෙනවා කියන්නේ. මේ කොටස් තුන උදව් කරගෙන ත්‍රිකෝණ දෙක අංග සම කරොත් ඕගොල්ලන්ට අමතරව ලැබෙනවා පුතේ තව බෝනස් අවස්ථා තුන. දැන් ඕගොල්ලන්ට පුළුවන් නම් කවුරු හරි දන්නේ කියන්න ත්‍රිකෝණ යුගලය ත්‍රිකෝණ ජෝඩුව පා 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 අවස්ථාව යටතේ අංග සම කරොත් ඕගොල්ලන්ට ලැබෙන බෝනස් අවස්ථා තුන මොනවද කියලා පුළුවන් නම් කියන්න. කෝණ තුන. කෝණ තුන. වැරදි. කෝණ තුන. දැන් ඉතින් මම කියන්නේ මූලික අංග 6 මොනවද? පාද තුනයි අභ්‍යන්තර කෝණ තුනයි. දැන් මේ උදව් කරගත්තේ මොකක්ද? පාද තුන. එහෙනම් 6 පාද තුන ගත්තා නම් ഇതു වෙන්නේ මොකක්ද? 1 2 කෝණ තුන. ඊළඟට මම මෙන්න මෙතේ පා කෝප අවස්ථා තුනයි. කෑලි 6යි කෑලි 3යි ගන්න. මේ කැලේ තුන යටද ත්‍රිකෝණ ජෝඩුවක් අංග සම කරො ලැබෙන බෝනස් මොනවා? පාදයේ කෝණ කෝණ දෙකක් පාදයේ කෝණ. පාද 1යි කෝණ 2යි නහරේ නැයි පාද 3යි මේකේ තියෙන්නේ. මෙතන තියෙනවා පාද 3. මෙතනදී අපි කියනවා පාද 2ක්. එහෙනම් බෝනස් එකේ සමාදයක් ලැබෙනවා. අභ්‍යන්තර කෝණ 3ක් තියෙනවා. අරන් තියෙන්නේ එක කෝණයක්. එහෙනම් බෝනස් විදියට තව කෝණ දෙකක් නැහැ. එහෙනම් කවුරු හරි කියන්නේ කෝකෝ පාවස්තාව යන්න ත්‍රිකෝණ ජෝඩුවක් අංක සම කරොත් ලැබෙන බෝනස් මොනවාද? පාද දෙකයි කෝණ දෙකයි පාද දෙකයි පාද දෙකයි කෝණ දෙකයි එක පාදයක් යවන්නේ. එහෙනම් පාද දෙකක් ඉතිරි. එහෙනම් බෝනස් විදියට පාද දෙකක් ලැබෙනවා. කෝණ දෙකයි එක කෝණයක් බෝනස් විදියට ලැබෙනවා. එහෙනම් කෝකෝ පාවස්තාව යන්න ත්‍රිකෝණ ජෝඩුවක් අංක සම කරොත් බෝනස් විදියට අපිට හම් වෙනවා පාද දෙකක් සහ කෝණ එකක්. ඔන්න ඔබ මතක කර්ම භාගයක් ඉතනෝ කර්ම භාගයක් කර්ම භාගය යදාගන්නේ කොහොමද ඔයගලන්ට මතකද දන්නේ ඍජු කෝණික ත්‍රිකෝණ සඳහා විතරමයි මේ අවස්ථා තුන සඳහා ඕනෑම වර්ගයක ත්‍රිකෝණය යොදා ගන්න හැකියි මේ අවස්ථා තුන සඳහා ඕනෑම වර්ගයක ත්‍රිකෝණය යොදා ගන්න හැකියි හැබැයි කර්ම භා අවස්ථාව සඳහා යොදාගන්නේ ඍජු කෝණික ත්‍රිකෝණ විතරමයි පුතේ දැන් හිතන්න මේ කර්ම භා අවස්ථාව කියන්නේ මොකක්ද දන්නවද අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඍජු කෝණයක ත්‍රිකෝණයක කර්ණය කියන්නේ මොකක්ද කියලා. කර්ණය කියන්නේ පුතේ ත්‍රිකෝණයේ පාද තුනෙන් දිගමම. කර්ණය කියන්නේ ඍජු කෝණයක ත්‍රිකෝණයක දිගම පාදයෙන් තමයි කර්ණය කියන්නේ. ඒ වගේම කර්ණය අඳුරගන්න හරියම ලේ දිගමනින්ද නැත්නම් ටේප් එකක් තියෙන්නත් ඍජු කෝණයක ත්‍රිකෝණයක කර්ණය මොකක්ද කියලා මැනලා මැනලා හොයන්න පුළුවන්. පාද තුනම මනිනවා ඒ පාද තුනේ දිගම පාදය ආපහු තමයි කර්ණය කියලා අපිට උඩ හොයා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ටේප් එකක් රෝලක් නැති අවස්ථාවක ඍජු කෝණයේ ත්‍රිකෝණයක කර්ණය හොයා ගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි ඍජු කෝණයට සම්මුඛව තියෙන පාදය. සම්මුඛය කියන්නේ ඉතින්. සම්මුඛය කියන්නේ ඉතින්. එහෙමනම් ඍජු කෝණය කියන්නේ අංශකාණුවේ කෝණයට සම්මුඛව කියන්නේ. දැන් බලන්න මේ කෝණයට මෙයා මේ පාදයේම සැත්ත. සයිඩ් දෙක. ඒ වගේම මේ අංශකාණුවේ කෝණයනේ මේ පාදයෙන් 5 දෙක. සැත්ත. හැබැයි පුතේ හරියම මූණේ මූණ බලාගෙන ඉඳගෙන ඉන්නෙන්නේ අන්න එයාට තමයි කරන්නේ. එයාට තමයි කරන්නේ. එහෙමනම් ත්‍රිකෝණයක දිගම පාදය මැනලා හොයාගන්න පුළුවන් කාර්තේ. මැන්නෝ දිගම පාදයක. ඒ වගේම තමයි ඍජු කෝණයක ත්‍රිකෝණයක අංශකාණුවේ එහෙම නැත්තම් මේ ඍජු කෝණයක සම්මුඛ වෙන පාදයේ අපි කියන්නේ කාර්තේ. එතකොට කර්ණ්‍ය අවස්ථා දෙකකින් යොදා ගන්න පුළුවන්. එහෙනම් කර්ණ වාක්‍යන්නේ කර්ණය ඍජු කෝණයක ත්‍රිකෝණයක කර්ණය අනිවාර්යම තවත් ත්‍රිකෝණයේ තවත් ඍජු කෝණයක ත්‍රිකෝණයක කර්ණයේ විවර සමාන වී යුතුයි. ඒ වගේම මේ ඍජු කෝණය තවත් කෝණයක අංශකාණුවේ කෝණයක් නම් ඒක හරි. ඊට අමතරව තව පාද දෙකේ කැමැති පාදයක් සමාන වෙන්නේ. මෙන්න මේකට කියනවා කර්ණ වාක්‍ය. දැන් ඊට හිතන්නේ යම් ත්‍රිකෝණයක් කර්ණ භා අවස්ථාව යන්නේ අංග සම වුණොත් ලැබෙන බෝනස් මොනවද? මේකට යාමද කියන්නේ? දැන්
කැලේ 6යි තියෙන්නේ. කැලේ 6යි තියෙන්නේ. කැලේ ගුණන් කරලා ගන්න බව අවස්ථාව කියන එක. ලැබෙන බෝනස් එක මොකද? මේක දිහා බලලා කියන්න ඕනේ. කොණ දෙකයි පාදේ. කොණ දෙකයි පාදේ. කොණ දෙකයි පාදේ. හරි. සමලයින් පුතේ කැලේ 6යි. මොනවද කැලේ 6යි? පාද තුන සහ අභ්‍යන්තර බෝනස් තුන. එතකොට මෙතෙන්ද පාද දෙකක් අරන් තියෙනවනම් බෝනස් විදිහට ලැබෙන්නේ එකම එක පාදයක් විතරයි. මේකේ එක කෝණයක් අරන් තියෙනවනම් බෝනස් විදිහට කෝණ දෙකක් ගන්න. එහෙනම් කර්ම අවස්ථාවේදී බෝනස් විදිහට එක පාදයක් සහ කෝණ දෙකක් ගන්න. ඔන්න ඔය ටික මතක තියාගන්න. ඔය ටික මතක තියාගන්න. ඊළඟට ඔය වගේම දරුවනේ තවත් දේවල් ආයෙ අවශ්‍ය. දැන් මෙන්න ආයෙ හතරක්. මෙන්න ආයෙ හතරක්. දැන් ඔය ආයෙ හතරේ ගන්න ප්‍රයෝජන නම් මම කියුවා. තව ආයෙ මොකද දාන්න? තව ආයෙ තියෙනවා මම මෙතන අංක තම अंतर त्रिकोण ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු කරලා අංක 180ක් කියනවා. ඔන්න තව ආයතයක්. ඊළඟට ඔයගොල්ලන්ට මතක් කරනවා මම තව ආයතයක්. මොකද්ද දන්නේ? සරල රේඛාවක අගේ අංක 180ක්. සරල රේඛාවක අගේ අංක 180ක්. උදාහරණයක් විදිහට මේ සරල රේඛාවක කෝණ දෙකක් තියෙනවා. මේ සරල රේඛාව මත කෝණ දෙකක් තියෙනවා. මම මේ කෝණ දෙක A සහ B කියලා නම් කරනවා. එහෙනම් මොකද්ද? A කෝණයයි D කෝණයයි එකතු කරොත් අංක 180ක්. මේක කියනවා සරල රේඛාවක් මත පිහිටි කෝණ කියලා. ඒකත් ඕගොල්ලෝ පොඩි පන්තිවලින් නම් ඒක ඇත්තම කතාව දාන්න. ඔන්න ඒක ඕන දැන් මේ වෙනකොට මම ආයත වර්ග 3ක් ඕගොල්ලන්ට ඉගැන්වුවා. ඊගමතර ඕගොල්ලොන්ට මතකද දාන්න. හරි. මෙන්න මෙහෙම ලියාගන්න විස්තරලා. මෙන්න මේක ලියාගන්න මම විස්තර. මෙන්න මේ කොටස් ටික ලියාගන්න. ඒකට අපි තාම උදින් මෙන්න මෙන්න. මෙව පාඩම ලියාගන්න මෙන්න මේ විදිහට. මෙම පාඩම අපේ භාෂාවෙන් ලියාගමු මුලින්ම බලන්න ලියාගන්න මෙම පාඩම සාර්ථක කර ගැනීම සඳහා මෙම පාඩම සාර්ථක කර ගැනීම සඳහා පහත දක්වා ඇති පහත දක්වා ඇති ප්‍රමේයයන් ප්‍රමේයයන් අවශ්‍ය වේ ප්‍රමේයයන් අවශ්‍ය වේ ලියාගන්න මෙන්න මේ කොටස් තුන මෙන්න මේ පළවෙනි අංග සම කතාවේ යන්නේ ලියලා මේ අවස්ථා හතරක් ලියලා ABCD කියලා ලියලා මහගෙන් ලියාගන්න ත්‍රිකෝණ යුගලය අංග සම කළ විට මෝන මේ වචනේ ලියගමු බෝනස් තුනක් ලැබේ බෝනස් තුනක් ලැබේ සර් ඔබට කියන්න සර් ABCD කියලා ටික දාගෙන මේ ටික ලියලා යට තරුව දාලා තියෙන එක ලිය ගන්න ඕන සර් ඔව් පළවෙනි අවස්ථා හතර පළවෙනි ගානේ ABCD අවස්ථා හතර ලියලා මේක ලියාගන්න මේක ලියාගත්තට පස්සේ නම්බර 2 නම්බර 3 මේ විදිහට ලියන්න
मैं कहता सारल कोण कथा सारल कोण रूप देगा तन गोनी नौकर देखा था नौकर तो लगे ना वाहन ओ सर बैंक मकान में मैं नंबर एक ये लंगे तो मात्र बतिया का है मैं गान खड़ा थी मैं पाठ विशेष एक मैं पाठ में विशेष एक करा थी मात्र बतिया का ना अन्य बार इन दारुओं ने उगल लो प्रश्न करा लो उगल लाके कितने थे इतने मुकाबल से थैकर थे इतने मुकाबल से मैं कमेंट में बेइज मैं कमेंट में मुनाफ මේ අර වෙනත් පාඩම්වල ඉගෙන ගන්නවා වගේ උහේ බලාගෙන නිකන් එහෙම හරියන්නේ නැහැ වෙන දෙයක් බලාගෙන මොකක්ද කියන්නේ වෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉඳලා එහෙම බෑ ඔයා සාකච්ඡා කරන්න ප්‍රශ්න කරන්න මේක සංවාදයක් ගොඩනගන්න ඕනේ මේක සංවාදයක් ගොඩනගන්න විතරයි ඉන්නේ මේ පාඩමේ උදේ ඕගොල්ලන්ට හොඳ සාර්ථකත්වයකට ළඟා වෙන්න එහෙම නැත්තම් නිකම්ම නිකම් අර ජ්‍යාමිතියේ අතිශයින් දුර්වල වෙනවා නේද प्रश्न දැන්මම කියන්නේ ප්‍රශ්න කරමින් ඉගෙන ගන්න. හරි. දැන් මේ කොටස් තුනම ලියාගෙන ඉවර ඇති කියලා හිතනවා. මකන්න යන්න. එපානම් තියා. හරි. තව ඉවරද? දැන් එනකොට මතක තියාගන්න දැනට මම ආයුධ තුනක් දීලා තියෙනවා. ආයුධ තුනක් මම දැනට ඕගොල්ලන්ට දීලා තියෙනවා. त्रिकोणी පාද තුනම දිගින් සමාන නම් එක කියනවා සමපාද ත්‍රිකෝණයක් කියලා. හොඳයි. ඕන පාද මේ සමපාද ත්‍රිකෝණයක් ගැන දන්නේ සමපාද ත්‍රිකෝණයක හැටි
සලකන්නේ පාද තුන දිගින් සමාන වීම විතරද නැත්නම් එතනින් එහාට දෙයක් කියනවද කෝණ තුනත් එකිනෙකට සමානයි ආ කෝණ තුන එකිනෙකට සමානයි පිළිගන්න එතනින් එහාට තව දෙයක් ගන්නවද කවහටයි වේරේ දු අන්නහරි සමබාහ ත්‍රිකෝණයක පුටේ තියෙන ලක්ෂණ තමයි පාද තුන දිගින් සමානයි පාද තුන දිගින් සමාන වේ මම මෙහෙම කියන්නම් ඈ ආයි මම මේක මේ විභාගයෙන් කියන්න දෙන්නේ මේ ඔයගොල්ලන්ට මේ මාර්ගයට ගන්න ඕනේ හිමයි මම මේක ඊළඟට තියෙන ලක්ෂණය තමයි පාද තුන දිගින් සමාන වේ ඊළඟට කෝණ තුන විශාලත්වයෙන් සමාන වේ ඒ වගේම තමයි පුතේ හැම කෝණයක් අංශක 60 एक कोण है ना ऐसा सैम कोण है नहीं मुझे बोले ऐसा एक कोण है अभी तरह किस किया रही था सैम अभ्यंतर है सैम अभ्यंतर अभ्यंतर है कोण या म अंश का है था आनंद होए देखों ना हाथर नहीं आए थे वो बात कर සමබාහ ත්‍රිකෝණයක් දැක්කොත් මතක් වෙන්න ඕනේ කාරණා තුනයි පාද තුන දිගින් සමානයි අභ්‍යන්තර කෝණ තුන විශාලත්වයෙන් සමානයි ඒ වගේම හැම කෝණයක්ම අංශක 60 බැගින් වේ කියන කාරණා තුන මතක් වෙන්න ඕනේ මේ දෙකයි පස්වෙනි ආයතන ඔගොල්ලෝ දැකලා තිබුනේ මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් දැකලා මෙන්න මේ ත්‍රිකෝණයට විශේෂිත නමක් කියන පුළුවන් නම් කියන්න බලන්න සමද්වේපාද ත්‍රිකෝණයක් පාද දෙකක් පමණක් දෙකින් සමානව ත්‍රිකෝණ වලට කියනවා සමද්විපාද ත්‍රිකෝණ. පාද දෙකක් පමණක් දෙකින් සමානව ත්‍රිකෝණ වලට කියනවා අපි සමද්විපාද ත්‍රිකෝණ කියලා. මට කියන්න ඕනේ සමද්විපාද ත්‍රිකෝණ වල එක ලක්ෂණයක් මොකද්ද? පාද දෙකක් පමණක් දෙකින් සමාන වේ. දෙකින් සමාන වේ. හොඳයි මම එක ලක්ෂණයක් කිව්වා ඔයගොල්ලෝ වට මේකට කව ලක්ෂණයක් කියලා දෙන්න. ඔයගොල්ලෝ සමදේපාද ත්‍රිකෝණ සමාන දේවල් ටිකක් කියලා දෙන්න. පාද වලට සම්මුඛව පිහිටි කෝණ විශාලත්වයෙන් සමාන පාද වල ඉදිරියෙන් පිළි සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන යන්න හරි. මොකද සමාන පාද වලට සම්මුඛව පිහිටි සම්මුඛව පිහිටි කියන්නේ මෙන්න මේ පාදයට සම්මුඛ මේ හරියට ඉදිරියෙන් සම්මුඛ කියන්නේ ඉදිරිය මේ පාදයට ඉදිරියෙන් මෙයා මේ පාදයට ඉදිරියෙන් මේ කෝණ දෙකත් ඉතාලන්තයෙන් සමානයි අන්න සමදේ පාද ත්‍රිකෝණ යකදී උගලට දැන්වම මතක් වෙන්න ඇති සමාන පාදවලට සම්මුඛ පිහිටි කෝණ සමාන හරි මෙන්න මේ වතමලක්ෂණ මේ වතමලක්ෂණ දැන්ගෙනකොට මොදේ මෙන්න මෙහෙම එකක් වම් මේ නිකන් අහ මම නිකන් අහ හරි මෙන්න මේක නිකන් ABC කියන ත්‍රිකෝණයක් තියෙනවා මේ ත්‍රිකෝණය ගැන දැක්කම හිතෙන දේවල් ටික කියන්න මට කතා කරන්න මේ ත්‍රිකෝණය දැක්කම හිතෙන දේවල් ටික කියන්න BC පාදය සමානයි AB පාදයට ඒයි මේ තියෙන මතක තියාගන්න ත්‍රිකෝණයක කෝණ දෙකක් විශාලත්වයෙන් සමාන නම් පුතේ අනිවාර්යෙන්ම කෝණවලට සම්මුඛව පිහිටි පාද විදිහින් සමානයි. එහෙමයි පුතේ ඉගෙන ගත්තා මතකද දන්නේ නැහැ. එහෙමත් ඉගෙන ගත්තා. ඉගෙන ගත්තේ ඕනනම් ඉගෙන ගත්තා මතක තියෙන එක තමයි නැත්තේ. මොකද්ද? මේ කෝණයක සම්මුඛ පාදය මෙන්න පුතේ. ඒ වගේම මේ කෝණයක සම්මුඛ පාදය මෙන්න ධූරකත මෙහෙනම් AD පාදයේ A
පුතේ මම මේ කොටස් නම්බර 6 මේ 7 5 6 මකන් බෙද එපා එපා නම් පස්ස හරි හරි මකන් නෑ මකන් බස හරි මකන් නෑ नवंबर मासे पूरा वर्ड में हम क्लास देखकर में रिकॉर्डिंग था तो नोट देखा बस क्या नहीं रिकॉर्डिंग बंद हटा कर ना तो दोनों रिकॉर्डिंग था ना मई मासे पूरा वर्ड में है भाई ये वाला मासे दिसंबर मासे ना ना आवाज़ से डाउनलोड ने बिस्तर माइ पेस ने रिकॉर्डिंग नहीं हुआ दें पोटी ग्रुप पे कर මොකක්ද අද දවසේ කම්මැලි වගේ දරොත් ආ නවන්නේ රෙකෝඩින් එකේ වයින්නේ ඒ හින්දා අයෝන්නේ රෙකෝඩින් එක බලලා ඉගෙන ගන්නවා කියන සිතාන්ත පුතුවා හිතේ ඉතින් ඒක නිසා මේ හිතේ මේක ගමන්නේ මම මාතයක ඔයගොල්ලෝ දිහා බලන් ඉන්නවා ඔයගොල්ලෝ ඇත්තටම මොකද රෙකෝඩින් එකක් දැරුවා කියලාම ඔයගොල්ලෝ ගණන් වලින් සරහට යන්නේ නැහැ මොකද ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න ඔයගොල්ලන්ට අවස්ථාවක් නැහැ රෙකෝඩින් එක වෙන්නේ ඔයගොල්ලන්ට ප්‍රශ්න සාකච්ඡා කරන්න අවස්ථාවක් නැහැ ඕගොල්ලන්ට හිතේ සැකයක් ඇති වෙන තැනක් විසඳ ගන්න විදිහක් නැහැ. ඉතින් ඕගොල්ලෝ ආ රෙකෝඩින් එක තියෙන අවාසි. ඉතින් එන්න පොඩ්ඩ මේ මාසෙක විතරක් මම රෙකෝඩින් එවනවා. කළා මම බලනවා මේ ළමයින්ගේ පැමිණීම කොහොමද රෙකෝඩින් ඉන්න පැමිණීම අඩු වෙලා රෙකෝඩින් එකේ මම මේ යමේ මේ ඉගෙන ගන්න හිතන් ඉන්නවද ඒක අවාසි. මොන ප්‍රශ්න සාකච්ඡා කරන්න අවස්ථාවක් නැහැ ඕගොල්ලන්ට හිතේ තියෙන ප්‍රශ්න. ඒ මොහොතේ ඇති වෙන ප්‍රශ්න. අභ්‍යන්තර කෝණ 4 එකතුව අංශක 360යි නේ රේගෝ ඕනෑම චතුරස්‍රයක අභ්‍යන්තර කෝණේ 4 එකතුව අංශක 360යි මෙන්න තවයි ඊළඟට ඊළඟට මේ රූපය මොකක්ද මේ රූපයේ කියලා නම මොකක්ද සමචතුරස්‍ර සමචතුරස්‍ර සමචතුරස්‍රයක ලක්ෂණ මොකක්ද පාද හතර දිගින් සමානයි දිගින් සමානයි
අභ්‍යන්තර කෝණ හැම කෝණයක්ම මොකද ඍජු කෝණ වේ එහෙම නැත්නම් අංශ 90 වේ ඒ වගේම තව ලක්ෂණයක් පුළුවන් නම් කියන්න පුළුවන් නම් කියන්න පුළුවන් නම් කියන්න බැරිද මේ මේ ඉඳලා ළමයි ප්‍රමාණය කා කව කා කිසි දරුවෙකුට බැරිද කා දරුවෙකුට බැරිද සම අභ්‍යන්තර කෝණයක්ම විශාලකයෙන් සමානයි. ඔව්. ඒක හරියි. ඒක මේකෙන් ඇතුළත් වෙනවා. සම කෝණයක් අංශ 90ක් වේගයකම මේක ඒකට ඇතුළත්. ඒ හැම අභ්‍යන්තර කෝණයක් අභ්‍යන්තර කෝණයක් එකතු අංශක 360. ඒකත් මෙහෙම තියෙනවා. ආ ඔව්. ඒක මෙහෙම තියෙනවා. මෙතන චතුරස්‍ර එක අභ්‍යන්තර කෝණ හතර එකතු අංශක 360 කියලා තියෙනවා. ඒක කියන්නේ යන්න දැන් අවශ්‍ය. තව බාහිර කෝණ අවශ්‍යයි. එකකට අඳගන්න මේ රූප සංඛනත් නම්බර 9 එක දන්නවා මොකද මේ ඍජු කෝණාංශයක ලක්ෂණ තමයි සම්මුඛ පාද දෙකේ සමාන වේ සම්මුඛ පාද කියන්නේ
සම්මුඛ පාද දෙකෙන් සමාන වේ සෑම කෝණයක්ම අංශක 90ක් වෙනවා හැම කෝණයක්ම අංශක 90යි සම්මුඛ පාද සමාන්තර වේ ඕකක් ඔය විදිහට ඉක්මනින් ඉන්න දෙයක් නම්වෙනි කොටස මකන්න යන්නේ පාන කියන හරි තව වචනයක් දැන් ආයෙත් තව කරුණු දෙකක් තියෙනවා ඒක මම මේ රූප සඳහන් ආස්වැදුවේ ඕගොල්ලෝ පුතේ ඉගෙන ගන්න තිය හය ශ්‍රේණියේ වචන දෙකක් මම මේ මතක් කරා කියන්නේ හය ශ්‍රේණියේ වචන දෙකක් ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා හයේදී අනුපූරක කියන වචනය සහ පරිපූරක කියන වචනය දෙකක් ඉගෙනගෙන තියෙනවා කවුරු හරි දරුවෙක් කියන අනුපූරක කියන වචනේ තේරුම් බන්නේ නැහැ. දැන් හයිබ්‍රිඩ් එකේ නෙවෙයි නේද දරුවෝ. එකක එකතු අංශක 90ක් නම්. ආ කියන්න. කෝණ දෙකක එකතු අංශක 90ක් නම් අනුපූරක. හරි, very good. හරි. Very good. ලියාගන්න මම මර 10ය. කෝණ යුගලයක කෝණ යුගලයක එකතුව කෝණ යුගලයක එකතුව අංශක 90ක් නම් කෝණ යුගලයක එකතුව අංශක 90ක් නම් कौन युगल अंश का अनुवाक नाम मैं मिल जाए कौन युगल अंश कौन युगल अंश का अनुवाक बन कौन युगल अंश का अनुवाक बन अंश का अनुवाक बन කෝණ අනුපූරක කෝණ ලෙස හඳුන්වයි අනුපූරක කෝණ ලෙස හඳුන්වයි
नंबर 11 වා එවැගේම නම්බර 11 ලියා ගන්න කෝණ යුගලයක එකතුව කෝණ යුගලයක එකතුව कौन युगले के कतुव अंश के 180ක් නම් अंश के 180ක් නම් එය පරිපූර්ක එය පරිපූර්ක या පරිපූර්ක කෝණ යුගලයක් ලෙස හඳුන්වයි. या පරිපූර්ක කෝණ යුගලයක් ලෙස හඳුන්වයි. ළමයි මම පොඩි දැන් මම මෙන්න මේ කොටස් වලින් ගහන මම පොඩි ක්‍රියාකාරකමක් කරනවා හැබැයි මේ ක්‍රියාකාරකම කරනකොට මට පොඩක් ඕන වෙනවා කොටු රූල් කොලයක් රූල් ඔෆ් පෙන්සල් තක්කාන හොයාගන්න කොටු රූල් කොලයක් පෙන්සල් රූල් ඔෆ් දැන් ඔබට සමහර වෙලාවට මේ පොත මේ සඳහා ගියාමින් මෙන්න මේ කොටස් සඳහා සමාන හාෆ් ෂීට් වල යොදාගෙන පොතක් හදාගෙන ඇති එකයි මම මේ කොටු රූල් කොලයක් නිකන් හදුවට තියෙන කොටු රූල් කොලයක් ගන්න අකෝලේ කඩන්න එපා රූල් පොතේන ඔය තියෙන තැනකින් ඉඳ තියෙන තැනකින් පොඩ ලියාගන්න පස්ස වගාගම වැරදලින් කරන්න කිව්වේ ඒකයි ළමයි හරි තව තව වෙලාව අවශ්‍ය ගන්න ඉන්නවද මේ ටික සූදානම් කරගන්න අවශ්‍ය නැහැ හරි දැන් මෙන්න මගෙත් මේ කොටු රූල්න්නේ කියේ අරෙත් කොටු තියෙනවා අරෙත් කොටු තියෙනවා දැන් මේ කොටුවේ මම කරන විදිහට ඔගොලු කරා හරි මෙන්න මේ විදිහට හරියටම කොටුවකින් රූල කොටුවේ මෙන්න මෙහෙම තියලා මෙන්න මෙහෙම ටිකක් අඳගන්න. තමන්ගේ එක කොටුවකින් මෙන්න මේ විදිහට අඳගන්න රූල තියෙනවා. එතකොට මට කවුරු හරි දරුවෙක් කියන්න හරියට මැනලා කියන්න ඕනේ මේක දිහා බලලා කියන්න. මේ කෝණයේ අංශක කීයක් විතර වේවිද? අංශ 90ක් විතර. මේ කෝණයෙන් දඳුරු පැත්තේ පහලින් ඔය වගේම පොට්ටුවක් අරගෙන දරුවනේ මෙන්න මෙහෙම රූපයක් ඇඳගත් එකත් අංශ ගන්නවා එකත් අංශ ගන්නවා හරියටම පොට්ටුවකින් මේ විදිහට පොට්ටු ඇඳලා අංශ ගන්නවා ඔය විදිහට ඇඳගන්න හරි ඇති කියලා හිතනවා දැන් ගන්න පැන්සලයි රූල මෙන්න මේ රේඛාව කඩේවි මගේ රූල තියලා දික් කරන්න මේ කෙලවරට යන්න ඒ විදිහටම රූල කියන ආයෙත් මෙන්න මේ ටිකක් මෙහෙම යා කරන්න කඩේවි විවෘති मैं कब में ये रूल दिया ना याद कर मैं कब याद कर दें गाने लांग दिया ना उन्हें कौन माने लांग दिया ना उन्हें कौन माने दें किधर फिर लंबे अपने पास कौन माने होए होए दिया ना उन्हें गाने तक गाला कौन माने
මේ කෝණය මනින්ද මේ කෝණය මනින්ද ඒකල්ලා ඒ අංශක ප්‍රමාණය මෙතන ලියන්න කියලා මම ගන්න ඕගොල්ලෝ පැනලා ලියන්න කියන්න එපා මේ කෝණය කෝණ මානිය මැනලා ඒ අදාළ අංශක ප්‍රමාණය මෙතනින් සපහන් කරා ඊළඟ මේ කෝණය මනින්ද මෙන්න මේ කෝණය මනින්ද කෝණ මානිය ඒකල්ලා ඒ අදාළ අංශක ප්‍රමාණය මෙතන සපහන් කරා මේ
क्रियामार्ग रूप सघन अच्छे रूप सघनवाला පළවෙනි ගණන් දෙකම හදන්න පළවෙනි ගණන් දෙකම හදන්න හදලා ඉවර වෙන දරුවෝ ඒ රූපණින් දුන්නේ හදලා ඉවර වෙන දරුවෝ මාත් ඒ රූපණින් දුන්නේ එපා නේද අනිත් එක ඔගොල්ලෝ අත්පුතේ තියෙනවද දැන් අපි විලා විතර කරගන්න බෑ පුතේ දැන් මම ඇන්නේ මම ඕගොල්ලන්ට විස්තර කරන්න දෙයක් කරන්න බෑ ඒ කියන්නේ ඕගොල්ලෝ අපි ඉන්නවා ඕගොල්ලෝ නැග්ගාලා නොම්බර ටික දාලා ගණන් හදන්න අත්පුතේ රූප සටහන බලන්න මොකද මට විලා විතර කරගන්න ඕනේ මේ ඇන්නේ හැම ගානක්ම සාකච්ඡා කරන්න නම් මට ඕගොල්ලන් එක දරුවනේ මට ඕගොල්ලෝ පොඩ්ඩක් ඕගොල්ලන් ගැත්තේ ඉක්මන් කරලා උදව් කරන්න मैं कोटा देखा मैं हाजर ही बोलेना बंदा मार क्या था दानुषिका गायंत सामदरा नादुमिनी अनुराध गंगन कांदुषने सुरंग तरेन्दु अभीत कांदुमे सेवंति अभिषे रुक्षान मलिंद नवोद्य समरकों प्रमुदि मलिंद संदमाले सचिने कासोनी कासोन ईशान सहान चांदोनी निमेश अमिल लखमाल चरण सचिंत सामान दिलशांक औषधि
හරි හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඉතින්
ऐसे माइक को ऑफ ला හරි දෙවෙනි ගානට යන්න දෙවෙනි ගානේ තියෙන මෙන්න මේ 11 ගේ හොයන්න එමනම් මේක තමයි ඔයගොල්ලන්ගේ මිෂන් එක අපි වල්ලු කොහොමද මේක හොයන්නේ දැන් ඉතින් මේ මෙන්න මේ රූප සටහන උඩු බව කරා ආයුධ ඇති ඒ වගේම මේ රූප සටහන තුල තොරතුරු ඇති මග සලකුණු ඇති මග සලකුණු ඇති එතකොට මේ මග සලකුණු හරහා තොරතුරු හරහා ඔයගොල්ලන්ගේ ආයුධත් පාවිච්චි කරගෙන 11 ගේ හොයන එක තමයි වැඩි බලමු මග සලකුණු පොතේ පේනවද මෙන්න මේ රේඛාවයි ඒ සී රේඛාවයි මේ සී රේඛාවයි සමානයි කියලා දීලා තියෙනවා මෙන්න මේක සමානයි කියලා දීලා තියෙනවා ඕසේ සමානයි මම ඉස්සෙල්ලා අහන්න මෙන්න මේ කතාව ඒ සී රේඛාව මේ සී රේඛාවට සමානයි කියලා දීලා තියෙනවා පොතේ මට කියන්න දරුවනේ ඒක හරහා ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් තවත් මෝඩුවාවක් එනවා ඒක මේ තොරතුරු හරහා ඕගොල්ලන්ට තවත් මෝඩුවාවක් එනවා මොකක්ද සමාන සම්මුඛ නැ සමාන පාදවල සම්මුඛ කොමේ සම්දි පාද මයිලතු කියන්නේ වැරදුනට ගමන්නේ ඒසියෝ කොනේ බීසියෝ කොනේ කොනේයි ලම්බකයයි ලම්බකයයි ඒ ළමයි ඕ කියන්නේ කේන්ද්‍රය ඒ බී පාදයේ මධ්‍ය ලක්ෂණය මේ සිද්ධිය ඒක දැනගත්තම කොහොමද මේ AB රේඛාව සමාන කැපලි දෙකකට බෙදලා තියෙනවා ඒ සමාන කැපලි දෙකකට බෙදෙන්නේ යම් රේඛාවක් සමාන කැපලි දෙකකට බෙදෙන්නේ කොහොමද නිසා මේ රේඛාවේ හරිනද ඒ අදාළ ලක්ෂ්‍ය නිසා එහෙනම් පුතේ AB රේඛාව සමාන කැපලි දෙකකට බෙදුනේ මෙන්න මේ C ලක්ෂ්‍ය නිසා ඒ කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය හරිනද එහෙනම් ඕගොල්ලෝ දන්නවා කිගුර්තේක කේන්ද්‍රයේ සිට ගියාය මධ්‍ය ලක්ෂණ යාකන රේඛාව ගියාය ලම්බකයි අංශකම මේක අංශකම ඔන්න ළමයි මම මේකෙ මෙහෙම ලියනවා ළමයි ඒ සී ඕ කෝණය සමානයි අංශකම මොකක්ද මොකක්ද කේන්ද්‍රයේ සිට ගියාය මධ්‍ය ලක්ෂණයට කේන්ද්‍රයේ සිට ගියාය මධ්‍ය ලක්ෂණයට මධ්‍ය ලක්ෂ යාකන රේඛාව ගියායට ලම්බ වේ ගියායට ලම්බ ලම්බ වේ ඕනනේ දැන් මේක අංශකම කියනවා බලන්න ඊළඟට බලනවා AC සහ CO මෙන්න මේ දෙක මෙන්න මේ දෙක මේ AC රේඛාවයි උදේ CO රේඛාවයි දෙකින් සමානයි අපේ ඇහැට පෙනුණා ඒ ඇහැට පෙනුම දේ නිසා අපි මත්තම තොරතුරක් ගන්නවා මොකක්ද ඒ ගන්නකො සම්මුඛ කෝණ දෙක සමානයි අතේ සම්මුඛ කෝණ සමද්වේපාදුකේ කෝණ AC රේඛාවයි CO රේඛාවයි දෙකින් සමානයි කියලා අපි ඇහැට වැටුණා සමානයි කියලා දෙකින් සමානයි කියලා වැටුණ ගමන් අන්න අපේ ආයුධයක් පාවිච්චි කරන මොකක්ද සමද්වේපාදුකේ කෝණ දෙන ආයුධය පාවිච්චි එහෙනම් දරුවනේ මම මෙන්න මේක කියනවා සමවේපාදික කෝණේ පාවිච්චි කරන ආයුධය තමයි මෙන්න මේ කෝණය මෙන්න මේ කෝණයට සමානයි මොකද්ද AOC කියන කෝණයට සමානයි එහෙනම් මම ඊළඟට කියනවා මෙන්න මේ විදිහට පුතේ OAC OAC මෙන්න මේ කෝණ සමානයි AOC කෝණ AOC කෝණ ඒ මොකක්ද සමද්විපාදික කෝණ සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදවල ඉදිරියෙන් පිළි සමුක කෝණ සමානයි. එහෙනම් පොතේ දැන් මම ලියනවා මේ දෙන්න එකිනෙකට සමාන නම් මෙයා x නම් මෙයා t. එහෙනම් x එක දු කෙරීම x එක දු කෙරීම මෙයා අංශක අනුවයි. මෙන්න ආයතවලේ තොරතුරු වලින් ගත්ත ප්‍රයෝජන නිසා තමයි මේ තැනට අපි දෙන්න හම්බුනේ. දැන් ඔය දෙය අපනවාද ප්‍රමේය. මෙන්න එක ආයතය. මෙන්න අනිත් ආයතය. මේ ආයත දෙක නිසා බැලේ පහසු මොකක්ද? සමානයි අංශක 180යි. ඇයි? මේ කෝණයක අභ්‍යන්තර කෝණ තුනේ දු අංශක 180යි කියලා තමයි. දැන් ළමයි මේ දෙන්න එකතු කරොත් x අකුර x අකුර එකතු කරොත් 2යි. මෙතන අංශක 180යි. මේ ධන අංශ ගන්න ඔපතේ ගෙනියන්න එහාට ඍණ අංශ ගන්න ඕයි. එමන අපුතේ 2යි සමාන වෙනවා. 180 වෙන අංශ කරොත් 30 පුතේ අංශ කාමුවට
नंबर तुम नंबर हाथ ठग प्रश्न तीन अहंड दिन प्रश्न नट्टा नंबर तुना नंबर हाथ हदा निकल हेलो बुद्धि हेलो और बुद्धि आ सामान्य मन की वाले कॉल कर दूंगा तेरे पीछे लेकर ओह ऐ तो मन की वाले नहीं थे हम हाँ 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 ही बुद्धि हाँ ही कॉल कर दूंगा तेरे पीछे लेकर मन की हुआ
ඔකේ මේ ගණන් දෙක හතර ඉවරුනොත් මාක් එකක් ගන්න මේ ඉස්සෙල්ලා දාපු මාක් දන්නේ නැතියේ මාක් 11ක් වැටිලා තියෙනවා ඉස්සෙල්ලා දාපු මාක් තියෙනවා නම් ඒක අයින් කරගන්න දැන් හතර ඉවර නම් එක හරි නැත්නම් ඉස්සෙල්ලා මාක් ගන්න එකයි माइक क्या कौन मिला तो रंग का तारीख तो मुझे माइक क्या कौन मिला तो रंग का तारीख तो माइक क्या कौन मिला मुझे ऑफ करेगा තාම 14 දෙනෙක් විතරයි හදලා ඉවරයි කියලා දාලා තියෙනවා. තමයි 25ක් හදලා ඉවර නම් මම ගාන සාකච්ඡා කරන්න ගන්නවා තාම 17යි
හරි පුතේ ඇතිනේ මීට වඩා නම් වෙලාව දෙන්න බෑ නේද හරි හැම දරුවම වැඩනවා තා සමහර තමයි තාම හදලා නැහැ කමන්න බෑ වැඩනවා තරහක දැන් මෙන්න මේ රූප සමහර තියෙන දැන් මේ රූප සමහර පැහැදිලි නැත්නම් සමහර පුතේ රූප සමහර බලා ගන්න ඒ රූප සමහර පැහැදිලි නැහැ වගේ දැනෙනවා නම් පුතේ රූප සමහර තියෙනවා ඒක බලා ගන්න දැන් මෙන්න මේකේ දේලා තියෙන මේ ගාන දිහා බලපුවම දේලා තියෙන කොරුතු මොකක්ද කියලා බලන්න මේ කෝණය අංශක 55යි කියලා දේලා තියෙනවා මේ රේඛාවයි මේ රේඛාවයි එකිනෙකට සමානයි කියලා දේලා තියෙනවා ඊට පස්සේ කේන්ද්‍රය O කියලා දේලා තියෙනවා මේ කෝණය අගේ හොයන්න මම මේ පොඩක් මේ වර්ණ ගන්නවා කියන අඳුර කරලා දෙන කෝණය අගේ හොයන්න මෙතන x වල අගේ හොයන්න उदाहरण OPS 55යි ඔව් මොකද්ද මේ OPS කියන ත්‍රිකෝණය සමද්විපාදයි කියලා දැනගන්න ඕන මොනවද මේ OP සමානයි OS කියලා කියපු ගමන් ඕගොල්ලන්ට හැඟෙන්න ඕන දැක්ක ගමන් OPS කියන සමද්විපාද ත්‍රිකෝණය කියලා හිතට දැනෙන්න ඕන OPS කියලා OPS කියන්නේ කුඩේ සමද්විපාද ත්‍රිකෝණය කියලා ඕගොල්ලන්ට හිතට දැනුණා නම් ඕගොල්ලන්ට ඊළඟට හිතට දැනෙන්න ඕනේ මේ කෝණය අංශක 55යි කියලා. හේතුව එහෙනම් OPS කියන කෝණය අංශක 50. OPS කෝණය අංශක 50. ඇයි හේතුව සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදවල ඉදිරියේ සම්මුඛ කෝණ අගේ සමානයි. ඇයි? මේ පාදයයි දෙකෙන් සමානයි කියලා කිව්වා පුතේ ආරයා. මේ පාදය සම්මුඛ වෙන්නේ මෙන්න මේ OPS කියන කෝණයයි. මේ පාදයේ සම්මුඛ වෙන්නේ අංශක 55 කියන කෝණයයි එතන සමානයි හේතුව සමද්විපාද ත්‍රිකෝණ නඩන්න වෙයි එහෙනම් මයිනස් 2 OPS කියන්නේ අංශක 55 කියලා මෙතෙන් දැනගන්න අපහ හැදෙලි මොනවද කියනවා නම් ගන්න හරි ඊළඟට දැන් මොනවද මම මේ දැන් අත තොරතුරු ටික බලන්න මෙයයි මෙයයි දැන් මම 55යි කියලා හොයාගත්තා ළමයි. OPS කියන්නේ 55යි කියලා හොයාගත්තා. එතකොට මෙයා 55යි කියලා දීලා තියෙනවා. මම ඊළඟට පාවිච්චි කරනවා හොඳ ආයතනයක්. මොකද දැන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ දෙක තුන දෙකක් තියවුවා කියන කතාන්දරේ මෙන්න මේ O sorry POS කියන කෝණය අගියෝය. මොකද්ද? මෙන්න බලන්න. POS කෝණය එකතු කිරීම මෙන්න මේක POS POS කෝණය කිරීම අංශක 55 එකතු කිරීම අංශක 55 ඇයි මේ කිය
කියන ත්‍රිකෝණයේ මේ කෝණයයි මේ කෝණයයි සමානයි 55යි 55යි එහෙනම් OPS for DOS කියන කෝණය අනිව යන පුළුවන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ කතන්දරය මොකද්ද ත්‍රිකෝණයක කෝණ කියන කතන්දරයෙන් මට මේක පුළුවන් හදාගන්න ඊළඟට පොතේ ඊළඟට ගන්න මම POS කෝණ POS කෝණය සමානයි අංජන 180යි 55යි 55යි මේ දෙන්න එකතු වුණොත් 110යි පුතේ මේ 110 සමාන නම් මේ නිහාට ගෙනියන්න පුතේ වෙන 110 එහෙමනම් POS කෝණය සමානයි අංශක 180ෙන් 110 අඩු කරන් අංශක මෙන්න මේක හොයාගත්ත අංශක 70යි ළමයි දැන් මම මෙන්න මේ කුඩා ත්‍රිකෝණය යොදා ගන්න වෙනවා මෙන්න මේ කුඩා ත්‍රිකෝණය මෙතන P මෙතන O මේ කුඩා ත්‍රිකෝණය මෙන්න මේ කෝණය ගැන මොකද හිතන්නේ අංශක 90යි දැනගත්තේ කොහොමද एक पादे एक एक कोण या कंश का नुआ एक किसी आसुए कंश का नुआ कड़ूगर हम उत्तरे आने में एक नहीं करने वाला था प्रमेय 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 बात प्रमेय केंद्रीय सेंटर जीआई मध्य लक्ष्य ने या करना रेखा मध्य लक्ष्य करना चाहिए मैं टी क्यू के नाम पर ඉතලා මාන් දාලා තියෙන කට්ටිය අයින් කරගන්න. නැත්නම් මම මේ කැමරාව ඔන් වෙනවා එක හොයා ගන්න බෑ ඒකයි අයින් කරන්න. මයික් එක ඔන් වෙනවා හොයා ගන්න. තාම හතර දෙනෙක් මේ මේ පාටික අයින් කරගන්න. අව එක කෙනෙක් ඉන්නු. අනුරාධි ආ දැන් හරි. දැන් මේ PQ රේඛාවේ PQ කියන රේඛාව හරියට සමාන කැලි දෙකක බෙදලා තියෙනවා. මෙයයි මෙයයි සමාන. ඒ කියන්නේ සමාන කැලි දෙකක බෙදලා. ඒ කියන්නේ මොකක්ද? ප්‍රමේය. මොකක්ද? වෘත්තයේ කේන්ද්‍රයේ පිට ජයයේ මධ්‍ය ලක්ෂ්‍යය ආකන රේඛාව ජයයට සමානයි. එහෙනම් මේ අංශක එහෙනම් කුප්පේ. දැන් එහෙමනම් මේ අංශක 90යි. මේක හොයාගත්ත කීයද? 70යි. දැන් දරුවනේ ඉස්සරහගේ හොයාගන්න බැහැ. ඉතාල පහසුවෙන් පුළුවන්. මේ කෝණය අංශක 90යි. මේක හොයාගත්ත අංශක 70යි කියලා. මේක දැන් ඉස්සරහ පහසුවෙන් ඉස්සරහගේ හොයන්න පුළුවන් කුප්පේ. එමනම් කෝණය එකතු කිරීම මේ අංශක 90යි. එකතු කිරීම මේ අංශක 70යි සමානයි. අංශක 180යි හේතුව ත්‍රිකෝණයක කෝණ දැන් එහෙමනම් x සමානයි අංශක 180යි 90යි 70යි එකතු කරොත් කීයද 90යි 70යි එකතු කරොත් 170යි ධන 160 හරියට ඉන්නු වෙන 160යි උත්තරය අංශක ප්‍රශ්න තියෙනවා නම් අපි සාකච්ඡා කරමු පත්තර වලින් ඉඳලකින් අමාරු වටිනවද නැද්ද කියලා තීරණය ඔබ සතු. තීරණය ඔබ සතු. තකාලිය ගන්න හතරෙන් ගන්න සාකච්ඡා කරන්න. මකන්නද තුමි ගාණි කොටස් ටික පාඩම් ගියා
හරි පුතේ හරි අපි යන් හතරවෙනි ගාන මේ හතරවෙනි ගාන 11 ගේ හොයන්න යන්නේ අපි පාවිච්චි කරන ආයුධ කිහිපයක් මම විස්තරාත්මකව කියන්නම් දක්වාලා මේකේ මෙන්න මේ රූප සටහනේ 11 ගේ හොයන්න නම් මම පාවිච්චි කරන්නේ මෙන්න මේ කියන ආයුධ ටික විතරයි මොකද අපි ඉගෙනගත්ත ප්‍රමේය මොකද්ද කිය ගුරුතේ කේන්ද්‍රයේ සිට ජයය මැද ලක්ෂයට යා කරන මේකව ජයන නම් ඔව් කේන්ද්‍රය මෙන්න AB රේඛාවේ මැද ලක්ෂය මෙන්න ඇයි මේ සමාන කැබලි දෙකක් AB කියන ජයය සමාන කැබලි දෙකකට බෙදෙනවා කියන්නේ x වෙන්නේ හරියට දෙක කියන එක එහෙනම් කේන්ද්‍රේ ඉඳන් ජයයේ හරි මැදට යන රේඛාවේ නිසා ජයයට ලම්බක එහෙමනම් ඔන්න එක පාවිච්චි කරන ආයතන ඒ ආයතනෙම මෙතෙන්ද පාවිච්චි කරනවා එයි බේසී ජයය මැද ලක්ෂයේ y එහෙමනම් කේන්ද්‍රේ ඉඳන් මෙන්න මේ මැද ලක්ෂණ ඇන්ද රේඛාව ජයයට ලම්බක වේ කියන මෙන් ප්‍රමේය ආයුධයක් මෙයා සංජානන ඒතකොට ඔන්න මම පාවිච්චි කරපු ආයුධය ස්ථාන දෙකකට එකම ආයුධ වර්ගයේ පාවිච්චි කරා මෙතෙන්ද පාවිච්චි කරා මෙතෙන්ද පාවිච්චි ඊළඟට මම පාවිච්චි කරන ආයුධ වර්ගය මොකක් වෙයිද එක්සල අගේ හොයන්න මෙතනට පාවිච්චි කරපු ආයුධ වර්ගය මම දැන් කිව්වා චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එක हेकि යාට මේ ගණිත විෂයයන් විතරක් නෙවෙයි ඉතුරු සියලුම විෂය මුදේ විෂයන් බවට පත් වෙනවා. අන්නේ ඒක නිසා තමයි මුදේ මෙච්චර කතා කරන්න මේ ජ්‍යාමිතිය සම්බන්ධ. ඒකයි මෙච්චර වරගන්න කියන්නේ. ඉතින් මම කරන්න පුළුවන් උපරිම මම ගන්න හැකියාව මට තියෙන හැකියාව අනුව මම උත්සාහ කරන උගලට අවබෝධ කරගන්න. කොහොම හරි අවස්ථාව ගන්න කොහොම හරි අවබෝධ කරගන්න. ප්‍රශ්න සාකච්ඡා කළා සාත්මෙන්න මොනව හරි කරගන්න. ඉතින් ඔන්න පාවිච්චි කරපු ආයුධ දෙක මේ අංශක 90යි මේ අංශක 90යි කියන්නේ එකම ආයුධ වර්ගයක් පාවිච්චි කරලා ඉගෙන ගන්න ප්‍රමේයය. ඊළඟට මේ ඒ ආයුධ වර්ගය පාවිච්චි කරලා දෙවනුව පාවිච්චි කරන්නේ මොකද චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 360යි කියලා. ඒතකොට මතක තියාගන්න ආයුධ පාවිච්චි කරනත් පිළිවෙලක් තියෙනවා. මුලින්ම අංශක 360 කතාවට චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 360යි කියලා. මුලින්ම ඒ ආයුධය පාවිච්චි කරාට උණු සාර්ථක නැහැ. පිළිවෙල මේ ආයුධ පිළිවෙල පාවිච්චි කරන පිළිවෙලම තියෙනවා. अभी O Y B කෝණය අංශ ගන්න. ඒක අර කතන්දරයම තමයි. අර කතන්දරයම තමයි. ඊට පස්සේ දරුවනේ මෙයා 110 කියලා දීලා තියෙනවා. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ 4යි. මෙයා 90යි කියලා හොයාගත්තා. මෙයා 110 කියලා දීලා තියෙනවා. මෙයා 90යි කියලා හොයාගත්තා. 11 ගේ ඉතා පහත්වෙන් බලන්න. කොහොමද? 110යි.
තත්කාල පස්වෙනි ප්‍රශ්නේ හරහා ගණන් දෙක හදලා ඉවර වුණාම මාක් කැට් දාන්න එකක් ඉක්මන් කරගන්න ලී
එනම් වේලාව ඇති වගේ දරුවෝ හරි පුතේ වැඩනවත් ගන්න. මොකද මට මේ මහාග්ගය තාත් පඩ යන්න වෙන නිසා දැන් කට පොඩ්ඩක් වැඩනවත් ගන්න දුන්න කාලය ඇති. ළමයි මේ බලන්න. අපි පාවිච්චි කළ යුතු ආයුධ ප්‍රමේ කේන්ද්‍රයේ සිට ජයයේ මධ්‍ය රක්ෂණ අඳින රේඛාව ජයයේ ලම්බ ප්‍රමේ කියන ප්‍රමේය මෙතෙන්දෙත් යොදා ගත යුතුයි මෙතෙන්දෙත් යොදා ගත යුතුයි. එකම ආයුධයේ ස්ථාන දෙකකදී ප්‍රයෝජනෙට ගන්න සිද්ධ වෙනවා. ඒ දෙක ප්‍රයෝජනෙට මේ ආකාරයෙන් ප්‍රයෝජන ගන්නතර පස්සෙ ඊළඟ කොටුව පාවිච්චි කරන්න ගන්න ඕන ආයුධය තමයි චතුරස්රයක අභ්‍යන්තර කෝණ වල 360යි අන්න ඔය පිළිවෙල පාවිච්චි කරන්න වැඩි කොට යෝදා ගන්න චතුරස්ත්‍ර කියන ආයුධය මොකක්ද මේ ආනුවයි තායක දීලා එතන කීයද කියලා තියෙන්නේ 75 නේ නා 45 කියලා දීලා තියෙනක ලියන්න අමතක වෙලා ඈ එමනම් මේ ආනුවයි මෙයා 90යි මෙයා 45යි මෙයා 1 සමානයි 360යි මෙන්න දෙවෙනි ආයුධ වර්ගය චතුරස්රයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 360යි කියන්නේ මතන් චතුරස්රයක කෝණ කියලා තිබ්බත් ඇත චතුරස්රයක කෝණ කියලා තිබ්බත් ඇත ඊළඟට පොතේ 90යි 180යි 180කට අහන්න පාගේ වරන 225යි මේ දන 225 එහාට ගියන්න මෙන්න 225යි එමනම් මෙන්න 23 මෙනබුදේ අංශක 360යි ධන 225 යාලගේ විදු කොහොමද වෙන්නේ වෙන 225යි එමනම් 365 අඩු කරලා බලන්න කීයක් ඒ අංශක 135ක් विस्तर එකම ආයුධයේ අවස්ථා දෙකකදී පාවිච්චි කරන්න වෙනවා මොකද කේන්ද්‍රයේ සිට ජයයේ මධ්‍ය ලක්ෂණය යාගන්න මේ කාවර ජයයේ ලම්බකයි එනම් මේ 90යි මේකත් ඒ ආයුධයමයි මෙන්න මේ රේඛාවේ කේන්ද්‍රයෙන් ජයයේ මධ්‍ය ලක්ෂණය යාගන්න මේ කාව ජයයේ ලම්බකයි මෙන්න මෙතනත් 90යි එකම ආයුධයේ අවස්ථා දෙකයි ඊළඟට මෙයා 60යි මෙයා 90යි මෙයා 90යි මෙයා 1 ඊළඟට උදා ගන්න ආයුධයේ චතුරස්රයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 360යි එහෙනම් දෙවෙනි ආයුධ වර්ගය එමනම් මෙතන 90යි මෙතන 90යි 180යි මෙතන 60යි 245යි 360 240 ගන්න බල බලන්න 11 ගේ ඉන්නේ අංශක 13 ඔච්චරයි තමයි එමනම් ලියා ගන්න ගෙදර වැඩ प्रश्न पत्र प्रश्न पत्र प्रश्न अंके විනාඩි 5ක ඉන්ටර්වල් එකක් ගන්න. ප්‍රශ්න පත්‍ර
පිළිතුරු ලියන්න වෙනම පොතක් ගන්න නම් කියලා තියනවා තියනවා නම් ගන්න පොතේ ඔය දීලා තියෙන ගානද බලන්න නම්බර 7ද සාකච්ඡා කරේ කියලා බලන්න ගිය සති ඔව් සර් ආ හරි හරි ඔව් සර් හරි ඒක සාකච්ඡා කරාද ඔව් සර් ඔව් ඔව් සාකච්ඡා කරා ඔව් සර් ඔයගොල්ලන්ගේ දාන තියෙන හැම දරුවගේම මාස් එක අයින් කරගන්න මාස් දාලා තියෙන හැම කෙනාම මාස් එක අයින් කරගන්න ඖෂධි මාස් එක අයින් කරගන්න औषधि के मार्क का ही करेगा
සමාන්තරාස්ත්‍ර කියන කොටස සමාන්තරාස්ත්‍ර කියන පාඩමට අදාළව ඔය ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ බලන්න නැ මේක හැදිලා තියෙන්නේ සමාන්තරාස්ත්‍ර පාඩමෙන් නෙවෙයි ත්‍රිකෝණ අංග සම්මි කියන පාඩමට අදාළව හැදිලා තියෙන්නේ ගගන මයික් එක ඔෆ් කරගන්න
Sir? Oh, what is it? Now, when you go on a calendar? Oh, Hadan. පුතේ මට අටවෙනි ගාන හදලා ඉවර නම් පොඩ්ඩක් මාක් එකක් දාලා එක පෙන්නනවා අටවෙනි ගාන හදලා ඉවර දරුවෝ ආම හදලා ඉවරයි කියලා කියන්නේ අට දෙනයිද මම මේ පොඩි ගානේ ගාන සාකච්ඡා කරනවා මට එක පාරම කරන් කීපයක් සාකච්ඡා කරගෙන යන්න එක දිගටම කතා කරන්න එනවා අසතුටුයි ඒක හින්දා මම ගානේ ගාන සාකච්ඡා කරනවා දැන් දුන්න කාලය ප්‍රමාණවත් පොතේ මෙන්න මේකේ දීලා තියෙන පොරොතුරු ටික මම ලකුණු කරා හරි මේ දීලා තියෙන පොරොතුරු ටික ලකුණු කරා කියලාම දරුව වැටෙනවා ABC ත්‍රිකෝණය හා
ACD ත්‍රිකෝණය උදව් කරගෙන මේ ත්‍රිකෝණ දෙක සමාන සම කරන්න යන්නේ බලමු කොහොමද කරන්නේ බය නැතුව දරුවනේ මෙන්න මේ කෝණය මේ කෝණයට සමානයි කියලා දාන්න ABC ත්‍රිකෝණය BAC කෝණය සමානයි ACD කියන කෝණයට හේතුව ඒකාන්තර කෝණ. මොකද රේඛා දෙකක් සමාන්තර නම් ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමානයි කියලා ඕන සූත්‍රයක් පෙන්නනවා. දැන් ත්‍රිකෝණ අංග සම අවස්ථා හතරක් තියෙනවා. මේ අවස්ථා හතරේ සුදුසු අවස්ථාවක් අපි හොයාගමු. හොයාගන්න අදාළ දේවල් අන්න. එතකොට මෙන්න මේ රේඛා දෙක සමාන්තරයි කියන නිසා මෙයයි මෙයයි සමානයි. ඊළඟට අපිට පුළුවන් ළමයි යා මෙහෙම කරන්න පුළුවන් නේද ළමයි මේ ත්‍රිකෝණ දෙකේම පොදුභාවයේ බලන්න මේ ත්‍රිකෝණයේ හැදෙන්න AC රේඛාව උදව් වුණා මේ ත්‍රිකෝණයේ හැදෙන්න AC රේඛාව උදව් වුණා එහෙනම් AC සමානයි AC හේතුව පොදුපාදය පොදුපාදය මේකත් අංග සමතලයේ පාද දෙක අතර නැති අන්තර්ගත කෝණය කියන වචනයක් මම පාවිච්චි කරා. ඔයා කියන එක හරියට තමයි අන්තර්ගත කෝණය පුතේ මතක තියාගන්න. පාද දෙකත් කොහේ තිබිලා කෝණයක් කොහේව තියෙන්න බෑ. ඒ ඕගොල්ලෝ තෝරගන්න කෝණය තුල ඒ කෝණය අනිවාර්යයෙන්ම යොදා ගන්න පාද දෙක තුල සමාන වෙනවා. පාද දෙක තුල අන්තර්ගත වෙන්න ඕනේ. ඉන්නේ එක නම් මතක තියාගන්න. දැන් එතකොට මේ විදිහට යෙදුවොත් පමණයි පුතේ මේක පොදු පාදේ මෙයයි මෙයයි සමානයි කියලා මම ඔප්පු කරගත්ත බලන්න මේ පාදයයි මේ පාදයයි මේ කෝණය අන්තර්ගත මේ පාද දෙක අස්තේ ඒ වගේම මේ පාද දෙක අස්තේ මේ කෝණය තියෙන අන්න එකට තමයි අන්තර්ගත කෝණය එතකොට පුතේ මම අහපු එකේ උත්තර දෙන්නයි කියන්නේ මගේ ඒවා AD වලට සමානයි දාන්න පුළුවන් කියලා මම අහපු පුළුවන් කියලා හැබැයි දැන් මට ගණක් නැහැ ඉතින් නිකන් හිතන්න පුතේ මේ පාදයේ යෝගානුකන කවුරු හරි දරුවේ මේ පාදයේ යෝගාගත කියන්නේ මේ පාදයේ මේ පාදයේ ග්‍රීන් සමාන භාවයක් හැබැයි කෝණය තියෙන්නේ මේ පාද දෙක තුල නෙවේ මේ පාද දෙක තුල නෙවේ පුතේ මේ කෝණය තියෙන්නේ අන්න ඒක බලංගුවන්නේ නැත පාකෝපා අවස්ථාව පාකෝපා අවස්ථාව විශේෂිත අවස්ථාවක් අනිවාර්යෙන්ම උගුරු කෝණය අනිවාර්යෙන්ම තෝරාගත් අවර පාද දෙක තුල තියෙන්නේ අන්න ඒක තෝරාගත් කෝණය දැන් තේරෙන්නේ නැති දේ තමයි විශ්වාස කරන ප්‍රශ්න තියෙනවා නම් එන්න අන්න ඒ සමේ කියලා දැන් එන පස්සේ
එමණිසා ABC ත්‍රිකෝණය පුතේ අංක සමයි ACD ත්‍රිකෝණයට හේතුව පාපෝම ඔය ත්‍රිකෝණ අංක සමේ පාඩමේදී මම මතක් කරා අවස්ථා හතරක් තියෙනවා හැබැයි අංක සම අවස්ථා හතරෙන් අංක සම අවස්ථා දෙකක් ඉතා ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න කියලා එක අවස්ථාවක් තමයි ප්‍රවේශමෙන් පාවිච්චි කරේ එක අවස්ථාවක් පාපෝපා අවස්ථාව අනෙක් එක සම්බන්ධව විපචන මැච්චක බලනවා පැහැදිලිද ඕක කෝපා අවස්ථාව යටතේ අංග සම්වෙන්නේ නැහැ ඒ පුළුවන් ඒ පුළුවන් ඇයි මෙන්න මේ ත්‍රිකෝණය මේක සමද්විපාද ත්‍රිකෝණය මේ පාදයේ කෝණය මේ කෝණයට සමානයි සමද්විපාද ත්‍රිකෝණයක මේ කෝණය සමානයි මේ කෝණය මේ කෝණය සමානයි ඒ වගේම මෙන්න මේ අභ්‍යන්තර මේක සමපාද ත්‍රිකෝණයක් මේ කෝණය කියන එකට සමානයි මම ඔයක අහපු දරුවෙක්ගෙන් මම මෙන්න මේ ප්‍රශ්න මේ අංශක හැටයි මේ අංශක හැටයි මේ අංශක හැටයි කතාව අහන ඇයි සමපාද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුවා මෙන්න අහන්න එන්න සමපාද ත්‍රිකෝණයක හැම අභ්‍යන්තර කෝණයක්ම අංශක හැටයි ඒක සමානයි මේ කෝණ මේ පාද දෙක දෙකෙන් සමාන හින්දා මේ කෝණ දෙක සමානයි. හැබැයි මේ කෝණ දෙක අංශක 60යි කියලා කාට හරි කියන්න පුළුවන්. අනිවාර්යයෙන් මේ කෝණ දෙක අංශක 60යි කියලා අනිවාර්යයෙන්ම කිව හැකියිද? පුළුවන්. කොහොමද? හේතුව පැහැදිලි කරගන්න. ඒකාන්තර කෝණ දෙකේ B A C මේ ත්‍රිකෝණේ A B C කියන ත්‍රිකෝණේ මේ කෝණේ කෝණයයි හරියටම හැට කියලා කියන්නේ කොහොමද එක බෝනස් අවස්ථා මොකද බෝනස් අවස්ථාවේ බෝනස් අවස්ථාවල හරියට හැටයි කියලා බෝනස් මම කිව්වා. හරියට කියන්නේ මොකක්ද? යම් කෙනෙක් හින්දා අනිත් මොකද උදේ? කියන්නේ මට අහන්න නැති නේද මම අහන්නේ. කියන්න බෑ තාර්කික ඉදිරිපත් කරන්න බෑ ඒක මේකයි මේකයි මේයි මේ අංක 60යි කියලා පුතේ මේ දෙන්න සමානයි කියලා ඔප්පු කරගන්න පුළුවන් මේ දෙන්න සමාන හා නෑ ඒක පුළුවන් කියලා පුළුවන් ඇයි මේ දෙන්නා 60යි මෙයා 60යි නම් මෙයා 60යි හරි නේද මෙයා 60යි නම් මේ දෙන්නත් එකිනෙකට සමානයි එතකොට 180 න් 60ක් අඩු කරොත් මේ දෙන්න 120යි සමාන දෙන්නේ දෙකෙන් බෙදුනොත් 120 දෙකෙන් බෙදුනොත් 60යි ACB කෝණය සමානයි කියලා ගන්න පුළුවන්ද කියලා අහන්න. ACB කෝණය සමානයි CAD කෝණය කියලා ගන්න බැරිද? මට ආයෙ පොඩක් පැහැදිලි මදි වටින කතාව. ඔයා අහන්නේ මේ අවස් මේ පාද දෙක සමානයි කියලා යොදාගත්තද ඔයා? ඔව් සර්. ඒකල්ලා මේ පාද දෙක යොදාගෙන ඉවර වෙලා ඔයා මගෙන් අහන්නේ මේ කෝණයයි යොදා ගන්න පුළුවන්ද කියලාද ඔයා අහන්නේ නෑ සර් මේ උතන ACB කෝණයයි මොකද ACD කියන්නේ ආ ඔව් ACB ACD කියන්නේ ආ ඔව් හරි මම ඒ දැන් මේ පාද දෙකට අමතරව මේ කෝණ දෙක යොදා ගන්න හැකි කියලා නේද ඔයා අහන්නේ හැකිද කියලා නේද ඔයා අහන්නේ නෑ සර්
ACB කෝණයයි CAD කෝණයයි ගන්න පුළුවන් කියලා. සමහරවිට ඒ කියන්නේ ACD කෝණයයි ABC කියන කෝණ මේ ACD කියන කෝණය ගන්න පුළුවන් කියලා ඔයා අහන්නේ. මේ දෙක අහන්නේ මේ කෝණ දෙක ගන්න අහන්නේ. නෑ සර්. ACB එකයි CAD කෝණයයි කියන්නේ මෙතන කියන්නේ A CB කෝණයයි පොඩකින්න මම ACB කෝණය ලකුණු කරනකන් ACB කෝණය පොඩකින්න මෙලම එක ACB කියන්නේ මේකනේ මේක නේද අහන්න මේකයි ආය අනිත් එක CAD මොකද CAD CAD ආ මේකයි ඔව් ආ මේ පාද දෙක යොදා ගනිමින් මේ කෝණ දෙක යොදා ගන්න පුළුවන්ද කියලා ඔයා අහන්න. ඔව් සර්. ඔව්. බෑ. බෑ. ඇයිද නෝ මම මේක බෑ කියන්නේ? දැන් අපි මේ පාද දෙක තුල තියෙන දැනේ කෝණ. දැන් අපි යොදා ගත්තේ මේ පාදයයි නම් මේ පාද දෙක තුලයි මේ කෝණය තියෙන්නේ. මේ කෝණය තියෙනවානේ මේ පාදය තුල. ඒකනේ අපි අන්තර්ගත කෝණය කියන්නේ. මං කියන්නේ තේරෙනවද පුතේ ඔයා? දැන් ඊළඟට අපි හරියට දාගත්තේ මේ පාදයයි මේ පාදයයි. අනෙක් ත්‍රිකෝණය ගත්තේ මේ පාදයයි මේ පාදයයි. එයාගේ අන්තර්ගත කෝණයද මේ තියෙන්නේ? ඔයා කියපු කෝණය අන්තර්ගත කෝණයද මේ පාද දෙක අපිට තියෙන්නේ? නෑ. ආ ඒක නිසාද? अंतर्गत लाखों दाह है हमें ना दाह है माफी को कौन आयेंगे करा गए ना रू माफी का आयेंगे करा गए दाल में को दाम माफी को कौन आयेंगे
නම් මේ ගාන හදලා ඉවර නම් පොඩ්ඩක් මාක් එකක් දාන්න පොඩ්ඩක් ඉක්මන් කරමු මට අද මේ ගණන් ටික සාකච්ඡා කරලා ඉවර කරන්න ඕනි පුතේ ඒක හිතා පොඩ්ඩක් හැමදරුවෝ පොඩ්ඩක් ඉක්මන් කරන්න ඒකට මට ලබන සතිය නම් දෙවෙනි වාරයේ විභාගවල වල ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන් සඳෝනේ රුක්ෂාන් දෙන්නේ හදලා ඉවරයි ඔබ තුරු කට්ටියත් ඉක්මන් කරගන්න ඒ හදලා ඉවර වෙන දෙන්න හදලා ඉවර නම් පුතේ ඔගොල්ලෝ ඊළඟ ගණන් වලටත් යන්න පුතේ ඊළඟ ගණන් වලටත් යන්න
දරුවනේ දැන් නම් ඇති වගේ වෙලා නේද අදල ඉවර කට්ටිය අර මම මේ ගණන් වලට හරියන්නේ නැත්තම් අපරාද වෙනවා ඕගොල්ලෝ හරියටම සෙන්ටිමීටර 6 එකන් ඌරේ ගන්න ඉඳවලගෙන නිර්මාණ ගණකදී කරාන ලකුණක් වෙන්නේ නැහැ. ඕගොල්ලෝ කරන්න ඕනේ මේ නිර්මාණ ගණන් හැම එකම කරන්න ඕනේ කවපටුවේ බ්ලොක් එක. එහෙමනම් අපි බලමු කවපටුවේ කොහොමද සෙන්ටිමීටර 6ක් මැනගන්නේ කියලා. හිතන්න උනේ මේක රූල. මේ රූල උඩ කවපටුව තියන. රූල අයිනේ කවපටුව තියන්න නෙවෙයි. මම කියන්නේ රූල උඩ කවපටුව තියන්න. ළමයි කරන වැරැද්දක් තමයි මේ රූල අයිනේ රූල කෙනවරේ මේ මේ කියන්නේ රූල මෙහෙම තියලා පොතේ පොතේ රූල කියලා මේ මේ හරි මේකේ උඩ රූල කියලා මේ අයිනෙන් තියාගන්න මේ මේකේ අයිනෙන් තියාගෙන මනින කවදාවත් මනින්නවා රූල උඩ තියාගන්න රූල උඩ සෙන්ටිමීටරේ කවකටු තියාගන්න සෙන්ටිමීටර 6 නැගන්න එතකොට මේ මැනගන්නවා කියන්නේ කවකටු 2යි පැන්සල් 2යි අතර පරතරය සෙන්ටිමීටර 6ක් වෙන විදිහට හදාගන්න සාමාන්‍යයෙන් අපි කරන්නේ පොතේ සාමාන්‍ය විදිහට නා ඕගොල්ලන්ට පුළුවන්. අය මයික් එක කොහොමද මේ 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 මයික් එක ඔෆ් කරගන්න? අවුද මයික් එක ඔෆ් කරගන්නේ? කරන්න පුළුවන් ආකාර දෙකක්. සමහර දරුවෝ නිකන් දිග සරල රේඛාවක් යනගෙන කවකට කුඩ මේ රේඛාවේ පොතේ මෙතනින්ද යමු මෙතනින්ද යන්නේ මෙහෙම සාපයක් කරගන්න. පහලින් සෙන්ටිමීටර 6 කියලා ලියන මේක තමයි සම්පූර්ණ නිවැරදිම ලකුණු හම්බෙන ක්‍රම. බැරි වෙලාවත් PQ කියන්නේ නැහැ සෙන්ටිමීටර 6 කියලා ගත්තා ලකුණු අඩුයි. ආයමයි සම්හර දරුවෝ කරනවා සෙන්ටිමීටර 6 රූල උඩ තියලා මැනගන්න. කවකට තුන සහ පැන්සල් තුන අතර පළතුරු. රූල කොයිනේ? කවකට තුන පැන් මැනේ පොතේ කොහේ හරි තැනක තියලා මෙහෙම තාපයක් ගන්න. ඒනම් කවකට තුන මෙතනින් තියලා මෙහෙම තාපයක් ගන්න. දැන් මේ ස්ථානෙදී ආ. ඒ කරලා P Q මෙතන 6 3 කියලා ගන්න. මට ඉතින් මොන ක්‍රමයකට කරගත්තත් මට කමක් නැහැ. මට ඔය කියපු විදිහට තියෙන්න ඕන. ඔය කියපු ක්‍රම දෙක. ඡාප දෙක තියෙන්න. ඡාප දෙක නැත්නම් ලකුණු නැහැ. මේක රෝලයි කන්සලයි කාගුත් කියලා හැම කරා නම් ලකුණු නැහැ. ඊළඟ කිව්වා සෙන්ටිමීටර 8යි. දැන් ආය රූල ගන්නවා. කවකටුව රූල උඩ තියලා කවකටු කුඩ සහ පැන්සල් කුඩ අතර පරතරය සෙන්ටිමීටර 8ක්. පැන්සල් කුඩ සහ කවකටු කුඩ අතර පරතරය සෙන්ටිමීටර 8ක් මැනගෙන කවකටු කුඩ කිව්වල තියලා දැන් අපි කියන්නේ කිව්වා සෙන්ටිමීටර.
QR centimeter කියන 8යි කියනකොට P අකුර කියවෙන්නේ QR 8යි කියලා කියද්දී P අකුරක් කියවෙන්නේ නැහැ. එහෙනම් QR කියන්නේ Q අකුර කියවෙනවා. අන්න ඒ කියවෙන අකුර තියෙන තැන තව කටු කුඩ තියලා කුඩේ මෙහෙම ඩාපයක් අහන්න. අවුන් ඩාපයක් අහන්න. අහලා පොඩ්ඩක් ඉන්න. කළ පොඩ්ඩක් ඉන්න. මේ රේඛාවක් ලකුණු කරන්න එපා. දැන් ඩාපයක් තියෙනවා. දැන් R කොතනද කියලා මගෙන් අහන්න එපා. දැනට පුත්තක් ඉන්න. තුන්වෙනි කාරණා. P Q R අංශ 120යි. ආ. P Q R අංශ 120යි. P Q R එහෙනම් K P Q R කෝණය අංශ 120ක් අන්තක 120ක් කොහොමද නැදගන්නේ? හරියම පහසු ක්‍රමයක් කියන්න. මොකද්ද දන්න? කවකට 3යි පැන්සල් 3යි අතර පරතරය කැමති ප්‍රමාණයක් කියන්න. කැමති ප්‍රමාණය. ගොඩාක් තියාගන්න බැරි වෙන කැතයි. සාමාන්‍යයෙන් නම සෙන්ටිමීටර 2ක් සෙන්ටිමීටරයක් සෙන්ටිමීටරයක් සමානක් විතර තියාගන්න. කැමති ගාමක්. කවකට 3යි පැන්සල් 3යි අතර පරතරය කැමති ගාමක්.
එහෙනම් පුතේ මෙන්න මේ කිව් ස්ථානයයි මෙන්න මේ ඡේදන ලක්ෂයයි මෙන්න මේ PR හමුවන තේකූල කියලා පුතේ විස්තරාමේ දැන් කියනවා ඒ ස්ථානය M කියලා ලකුණු කරන්න කියලා ඔන්න ළමයි M කියලා ඒක ලකුණු කරා ඕගොල්ලෝ මේක මේ විදිහට කරා නම් ඕගොල්ලන් ලකුණු දෙකක් හම්බ වෙයි मैंने मैं तुम मेरे कोटस्वर नाम पहले भी मैं है पर इन्हें मैंने मेरे तरफ बोली गहरा का किये ना वाह मैं तुम मेरे कोटस्वर बिल्ली बांदर PQR कोण समच्छेदकीय निर्माणे कर PR हमोन लक्ष्य M ලෙස නම් කරන්න ඒක නම් ආදී ඊළඟට තුන්වෙනි කොටස කියනවා PR PQR එකමයි PQR कोण समच्छेदकीय निर्माणය කර ඒ හමුවන ලක්ෂ්‍ය N ලෙස නම් පුතේ ඒ පොඩි දෝෂ සහගත තැනක් තියෙනවා ළමයි මම ඕගොල්ලන්ට අද දවසේ නම් මේක නිවැරදි කරන්න විදිහක් නැහැ හෙට හෝ අනිද්දා වෙනකොට මේ ප්‍රශ්නේ මම නැවත හදලා වෙනම ගන්න මේකේ දෝෂයක් තියෙනවා මං හිතන්නේ ළමයිට බැරි වුණා නේද මේ දෙවෙනි කොටසයි තුන්වෙනි කොටසයි අතර ප්‍රශ්නයක් ආවේ නැද්ද ඔබලුවන් ඉන්නේ ආවද නැද්ද ආව සර් ආව සර් ඒකට තියෙන්නේ මගේ වැරද්දක් මොකද මේක තුන්වෙනි ප්‍රශ්නේ ඔයගලන්ට හරියන විදිහට නෙවෙයි ඇත්තටම මේකේ වෙන්න ඕනේ PRQ කෝණය සමච්ඡේදක කියනවා මෙතන වැරදුනා මෙතන එන්න ඕනේ තුන්වෙනි ප්‍රශ්නේ PRQ කෝණය සමච්ඡේදක ඒක වැරදුනා ඒක නිසා ඒ තුන්වෙනි කොටසෙන් බැරි වුණ නිසා හතර පහ කොහොමද ඇයි තුන්වෙනි කොටස සාර්ථක කරගන්න පුතේ එක මේ මම ගණන් නිවැරදි කරලා මම දාන්නම් එතන ඉන්නෝනේ PRQ කෝණේ PQ ආවේ PRQ මේ කෝණේ සමච්ඡේදක යදිනවලු මම එක නිවැරදි කරලා මම එක අනිවාර්යෙන් රූප එකට දාන්න 10 වෙනි ගානට යන්න 10 වෙනි ගානට යන්න ස්ට්‍රීනි හයි දහවෙනි ගාන හදන්න 11 වෙනි ගාන එපා 11 වෙනි ගාන එපා දොළොස් වෙනි ගාන ඊළඟට හදන්න ඕනේ දහවෙනි ගාන හැදුවට පස්සේ දොළොස් වෙනි ගානට යන්න
नवोदय संदोनी सहान गायंत हिरोनी सर මේ 125 තෙක් ගන් මොකද සේ කියන්නේ 115 තෙක් ගණින සංඛ්‍යා 115 තෙක් ගණින සංඛ්‍යා मेन मैं दहावे गाने पलवे को मेन मैं दहावे गाने
මෙන්න මෙයා මෙයාට සමානයි මෙයා මෙයාට සමාන
මේ දෙදෙනාගේ එකතුව මේ දෙදෙනාගේ එකතුවයි ගැන මොකද හිතන්නේ? මේ සමානයි. සමානයි. එකතුවයි ගැන මොකද හිතන්නේ? සමානයි. අමහානයි. පුතේ මෙයා 10යි නම් මෙයා 10යි. මෙයා 20යි නම් මෙයා 20යි. 10යි 20යි එකතු කරොත් 30යි නම් මේ 10යි 20යි එකතු කරත් 30යි එහෙනම් ඒක තමයි කියන්නේ. මේ දෙන්නගේ එකතුවට සමානයි මේ දෙදෙනාගේ එකතුව. ඒක නම් මම මෙහෙම කියනවා. එන්න මෙහෙම කියනවා. B A C කෝණ එකතු කරනවා A B C කෝණ. සමාන වෙනවා මෙන්න මේ දෙන්නගේ එකතුව. කවුද A C E කෝණ එකතු කිරීම E C D කෝණ. උදේ අපි ඌවට තර්ක කියනවා. ඔය නාමයේ දෙකන කතා ප්‍රත්‍යක්ෂ කියලා. එහෙනම් හේතුව තර්කයක් ගොඩනගා ගත්තා. මෙයා මෙයන් සමානයි මෙයා මෙයන් සමාන නම් මේ දෙදෙනාගේ එකතුව මේ දෙදෙනාගේ එකතුව සමානයි ඒක ප්‍රත්‍යක්ෂයි ප්‍රත්‍යක්ෂය කියන්නේ ප්‍රත්‍යක්ෂය දැන් මේ වෙන ඒක වෙනම දෙනවා BACA විදිහට මොකද මේවා මේ කෝණ දෙක වෙන වෙනම ලියන්නද අභ්‍යන්තර කෝණ දෙක ඒක ලියුවා ඒක හැබැයි මේ දෙන්නා එකතු වුණොත් හැදෙනව නේද බාහිර කෝණ මේ දෙන්න එකතු වුණොත් මේ ත්‍රිකෝණයේ බාහිර කෝණය නම් හැදෙනවා මේ කෝණ දෙක එකතු වුණොත් මේ ඇඳ මුල් රූප සටහනේ බාහිර කෝණය නම් හැදෙනවා මේ මුල් රූප සටහනේ බාහිර කෝණය නම් මොකද්ද ACD එහෙනම් බලන්න මේ දෙන්න එකතු වුණොත් ඒක දැන් මේ කියන්නේ මොකක්ද ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ දෙක මේ බලන්න මේ තියෙන්නේ මේ තියෙන ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ දෙකේ එකතුව සමානයි පාදය දෙකිරීමෙන් සැදෙන බාහිර කෝණය බාහිර කෝණය ත්‍රිකෝණයේ පාදය දෙකිරීමෙන් සැදෙන බාහිර කෝණය ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ දෙකේ එකතුව සමානයි මේක තමයි නිදිමත සාධනය කිරීම ප්‍රශ්න තියෙනවා මේ විදිහ මකන්න යන්නේ එපා නම් කියන්න මකන්න යන්නේ එපා නම් කියන්න බලන්න ABC ත්‍රිකෝණයේ BC පාදයට සමාන්තරව BC පාදයට සමාන්තරව ඒ හරහා PQ රේඛාව ඇඳලා BC රේඛාවට සමාන්තරව PQ රේඛාව ඒ හරහා ඇඳලා ඔය තොරතුර ලකුණු කරා රූප පටහන් ඊළඟට කියනවා AB සමානයිලු BC නා ඒ තොරතුර රූප පටහනේ ලකුණු කරගන්න මතක තියාගන්න වචනේ දීලා තියෙන ලිඛිතව දීලා තියෙන හැම තොරතුරක්ම ඕගොල්ලන් අදාළ රූප සටහනේ ලකුණු කරගත යුතුයි ප්‍රශ්න පත්‍රයේ තියෙනවා නම් ප්‍රශ්න පත්‍රයේ රූපේ ප්‍රශ්න පත්‍රයේ තුලේ රූපේ තියෙනවා නම් ඒ රූපේ ලකුණු කරගත්තා ගා ඒ සියලුම ලිඛිත තොරතුරු මෙහෙම රූප සටහනේ ලකුණු කරගන්න දැන් ඊළඟට වැඩි හරි ඒවල ප්‍රශ්නයක් අහනවා ඒ කොටසේදී දීදී දත්ත රූප සටහන පිටපත් කරගෙන ලකුණු කරන්න අන්න කරා ඊළඟට කියනවා BAQ සමානයි CAQ බව පෙන්වන්න. BAQ කියනවා මෙයා. BAC කියන්නේ මෙන්න මේ. BAC කියවා මෙයා. මෙයයි මෙය සමානයි කියලා ඔප්පු කරා. බලමු. ප්‍රත්‍යක්ෂ තරකන හැකියාව කියන්නේ මම වය නැතුව කියනවා මෙන්න මේ කතාව. ඒක තියෙන්නේ මොකද්ද? BAC BAC මෙන්න මෙයයි මෙයයි
BAC සමානයි CAQ DAC මෙයයි මෙයයි සමානයි කියලා ඔප්පු කරන්න කියන්නේ ආ මේක වැරදි මම ලකුණු කරලා තියෙනවා ළමයි මේ මේ දත්තේ වැරදි ලකුණු කරලා තියෙනවා මේක කියන්නේ DAC AB සමානයි BC කියලා හරි මෙන්න මේ රේඛා දෙක සමානයි කියන්නේ හරි දැන් බලමු අපි කොහොමද මේක හදන්නේ කියලා පොතේ මම බය නැතුව මෙන්න මෙහෙම කතාවක් නම් ලියනවා මොකද දන්නවද මේ රේඛා දෙක සමාන මේ මේ මොකද මේ රේඛා දෙක මේ පාද දෙක වේන් සමාන ඒකයි මේ මේක ඩිග්‍රී කෑල් එකයි මේක ඩිග්‍රී කෑල් එකයි යනුවේ පාද දෙක දෙකෙන් සමානයි පොතේ මේ පාද දෙක දෙකෙන් සමාන නම් මොකද වෙන්නේ සංකල කියන්න මොනවද වෙන්නේ සමාන පාද දෙකට ඉදිරියෙන් පිහිටි කෝණ සමාන දෙකෝ 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 මොකද සමාන පාද වල ඉදිරියෙන් පිහිටි සම්මුඛ කෝණ විශාලත්වය සමානයි එහෙනම් පුතේ මෙයයි මෙයයි දෙකේ සමාන නම් මේ පාදයේ සම්මුඛ පිහිටි කෝණය මේ පාදයේ සම්මුඛ පිහිටින කෝණය දෙකෙන් සමානයි මම ඒක ලියනවා මේ විදිහට BAC කෝණය සමානයි DCA කෝණයට හේතුව විදිහට ලියනවා සමද්විපාද ත්‍රිකෝණය ඒ සමාන පාද වල ඉදිරියෙන් කියන සම්මුඛ කෝණාගේ සමානයි. ඊළඟට ඊළඟට මම මෙන්න මේක ලියනවා. මෙන්න මෙයයි මෙයයි සමානයි කියලා ඔප්පු කරනවා. මෙයයි මෙයයි සමානයි කියලා ඔප්පු කරනවා. දැන් මෙයයි මෙයයි සමානයි කියලා ලියුවා. දැන් මම ඊළඟට මෙයයි මෙයයි. මෙයා බව කෙව්වේ. QAC කියලාද තියෙන්නේ. BAQ කියලා. BAQ. මෙයා බවද B. සමානයි මෙන්න මේ CA කෝණය සමානයි ACB නැත්නම් BCE හරි මේ කෝණය සමානයි ඇයි හේතුව කියන්න කවුරුහරි ඒකාන්තර කෝණ ඒකාන්ත මේකා දෙක සමාන්තරයි මේකා දෙක සමාන්තරයි කියපු ගමන් හැංගෙන්නේ තුනයි මොනවද ඒකාන්තර කෝණ සමානයි අනුරූප කෝණ විශාලත්වයෙන් සමානයි ඒකත් කෝණ වල එකම අන්තරය 180යි මේකට අදාළ වෙන්නේ ඒකාන්තර ඉදෙට අවුල තියෙන හින්දා ඒකාන්ත දැන් බලන්න මේ වගන්තිය හොඳට බලන්න මේ වගන්තිය හොඳට බලන්න පේනවද මේ වගන්තිය දෙකේම එකම කෙනෙක් ඉන්නවද දැන් මෙයා මෙයාට සමානයි. මෙයා එයාට සමානයි. මෙයා මෙයාට සමානයි. මෙයා මෙයාට සමානයි. එහෙනම් මොකද කියන්නේ? මේ දෙන්න ලස්සන දෙකකින් සමානයි. එහෙනම් මේව නිසා BAC කෝණය සමානයි CAQ කෝණයන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න අවස්ථාව. පළවෙනි අර ඉස්සෙල්ලම හදපු එකට අභ්‍යන්තර කෝණව කතාවට ලකුණු 5යි මේ ගානේ මේකට රූප සටහන ලකුණු කරාට රූප සටහනේ දත්ත ලකුණු කරාට ලකුණු 2යි මේකට ලකුණු 3යි ත්‍රිකෝණයේ පාදයන් දෙක කිරීමෙන් සෑදෙන කියලා ප්‍රමේයක් සාධනය කරන එකට ලකුණු 5යි රූප සටහනේ දත්ත ලකුණු කරා නම් ලකුණු 2යි මේක කරා නම් ලකුණු 3යි ලකුණු 10යි කියලා ලියා ගන්න ඊළඟ තියෙන කුලක ගන්න ඉක්ම කරන්න කුලක ගන්න තියෙන විනාඩි 3යි විනාඩි 3ක් ගැතුවට හදලා ඉවර වෙනවා සර් ස්ක්‍රීන් එක මොකද සෝරි ඈ
හතර යොන්න කොන්න මාක් එකක් ගන්නද ඉතාලම පහසු ගන්න මේක නම් ඇත්තම කතාව පහසු ගන්න ඒක පාප
සංගත වරහන් තුල අවයව මගෙන් ලියා දක්වන්නේ මේ විදිහට අවයව ටික තුනේ තුනේම අවයව ලිව්වා නම් ඔයාලට ලකුණු දෙකක් හම්බ වෙනවා ලකුණු දෙකක් හම්බ වෙනවා ඒ වගේම කියනවා වෙන රූපේ නම් දෙන්න තියෙනවා මම කියන්නම් මම ඕගොල්ලන්ගෙන් අහන්න අඳින වෙන රූපයේ සඳහ වෘත කීයක් ඕගොල්ලෝ අඳිනවා නම් දෙකක් වෘත දෙකක් ඇයි වෘත දෙකක් යොදවා කියලා ඕගොල්ලෝ තීරණය කරේ ඇයි දෙකක් දෙකක් මේ වෘත දෙක අඳින්නේ වියුක්ත ආකාරයකට මේවට කියනවා ඡේදනීය නොවනවට වියුක්ත මෙහෙමද එහෙම නැත්නම් උපකුලක රවුමක් ඇතුලේ රවුමක් විදිහට වියුක්ත ආකාරයකට මේ දෙන්නා මේ සංගල වරහන දෙකේ සංගල වරහන දෙකේම එක්තරා කෙනෙක් ඉන්නවා දෙක මෙහෙම එහෙනම් පොදු මේ සංගල වරහන දෙකේ ඉන්නවා කියන්නේ පොදු පොදු කියන්නේ ඡේදනය එහෙනම් අපි තීරණය කරා මෙන්න මේ අවස්ථා සංගල වරහන දෙකේම එක්කෙනෙක් ඉන්න නිසා පුතේ අපි අඳින රවුම මේ විදිහට අඳිනවා කියලා තීරණය කරා පුතේ ඒක ලබන්නේ මම මෙන්න මෙයාට ලේ කියලා නම් කරනවා මෙන්න මෙයාට බී කියලා නම් කරනවා दोलाहतर එහෙම තියෙනවා නම් ඕගොල්ලන්ට නිවැරදි වෙන රූප සටහන ඇන්දට ඕගොල්ලන්ට ලකුණු හතරක් නැහැ. ඊළඟට තුන්වෙනි කොටසේ පහත දැස් කොය ඒ ඡේදන බි ඒ ඡේදන බි ඒ ඡේදන බි කියන්නේ පුතේ මෙන්න මේ අවයවය ලියන්න තියෙන මොකද දෙක. මෙන්න සංගල වරහන ඇතුලේ අවයවය ලියන්න. ඒ මේලේ බි අනුකූල කිය. ඒ මේලේ බි ඒ මේලේ බි කියන්නේ මේ රවුම් දෙක ඇතුළු මේ රවුම් දෙක ඇතුළු මෙන්න මේ ටිකම මේ ටිකම මෙන්න මේ ටිකම මෙන්න මෙව්වා තමයි ඒ මේලේ බි කියන්නේ හැබැයි ඒ මේලේ බි අනුකූලකේ ඒ මේලේ බි අනුකූල එහෙනම් ඔය අඳුරු කළ කොටස හැර මේ අඳුරු කළ කොටස හැර ඒ කියන්නේ මේ රවුමෙන් එන්නේ රවුම් දෙකෙන් එන්නේ මොනවද මේ ඒ පේන අවයව ටික ලියන්න එක පේනෝ संख्या
අවසාන ප්‍රශ්නේ. ඒ අනුකෝරකේ අඳුරු කර දක්වා. ආ ඒ අනුකෝරකේ ඒ රවුමෙන් එළිය ටික අඳුරු කරන්න. ඒ රවුමෙන් එළිය. I want to.
I bow answer. I bow answer. Thank you.